ಶುಭ ನಮಸ್ಕಾರ. ಅವರು ಬಸ್ ಹಂಬೆ ಅವರು ಸಮರ್ಲ ಇದ್ದಾರೆ ಅಲ್ತಿಮ අපි කතා කරන්න යන්නේ දැන් අවුරුද්දෙන් පස්සේ අලුත්ම කොටස. මීට කලින් අපි කතා කරේ මානව සම්පත් කළමනාකරණයේ මීඩික් සෑම් එකට අදාළව මූලික කරුණු කාරණා ටික. හැබැයි අපි අද ඉඳන් පටන් ගන්නේ මානව සම්පත් කළමනාකරණයේ හා වැදගත් වන්නා වූ සුවිශේෂී කරුණු කාරණා හේතුව අද වෙද්දී ව්‍යාපාර ලෝකයේත් එක්ක මානව සම්පත් කළමනාකරණයේ බද්ධ වෙලා යනකොට මානව සම්පත් කළමනාකරණයට වැදගත් වන්නා වූ සුවිශේෂී කරුණු කාරණා තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේවා එක එක ශේෂ්ත්‍ර වලින් මානව සම්පත් කළමනාකරණයට සම්බන්ධ වෙන කරුණු කාරණා මම කියවන්නම්. පොරොන්දු තාක්ෂණයේ මානව සම්පත් කළමනාකරණයත් එක්ක බද්ධ වෙන විදිය, සංනිවේදනය බද්ධ වෙන විදිය, නායකත්වයේ මේකත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන විදිය, සංවිධාන චර්යාව සහ සංවිධාන සංස්කෘතිය මේකත් එක්ක බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන විදිය. ඒතර මානව සම්පත් කළමනාකරණයට බලපාන්නා වූ නීතිමය කරුණු කාරණා අනපනත් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම විශේෂිත වූ ජපන් කළමනාකරණය වගේ ඒ කරුණු කාරණා මානව සම්පත් කළමනාකරණයත් එක්ක අපි බද්ධ කරගන්නේ කොහොමද? සංවිධානයක් තුළ ඇතිවන්නා වූ ගැටුම් වගේ තත්ත්වයන් ගැටුම් කළමනාකරණය කරගන්නේ කොහොමද? මේ වගේ කරුණු කාරණාත් එක්ක විවිධ වූ ශ්‍රමිකයන් සම්බන්ධ කර ගැනීම සඳහා විවිධත්ව කළමනාකරණය, ඒ වගේ මානව සම්පත් කළමනාකරණය, ආචාර ධර්ම, මෙන්න මේවා ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරි කාලය තුළදී. හරිද? ඒතර මතක තියාගන්න මේ වෙනකොට ඔයාලා මිඩ් එක්සෑම් එක ලියලා ඉවරයි. මිඩ් එක්සෑම් එක ලියපු නැති පිරිසක් ඉන්නවා. මේකප් ටෙස්ට් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඒ අයගේ එක්සෑම් එක මේ පළවෙනිදා උදේ 9ට තියෙනවා. හරි? ඒ අය ලෑස් වෙලා ඉන්න. මේ පළවෙනිදා උදේ 9ට එයාගේ එක්සෑම් එක තියෙනවා. අනිත් අයගේ ප්‍රතිඵල තව සති 3ක් වගේ ඇතුළත අනිවාර්යෙන් ප්‍රතිඵල නිකුත් කරනවා විභාගය ලියලා ඉවර වෙච්ච අයට. එතකොට ඒ අයට පුළුවන් තමන්ගේ ප්‍රතිඵල ලේඛනය මේ පාඨමාලාව හදාරනවා කියලා ඕනම තැනකදී ඉදිරිපත් කිරීම සහ සර්ටිෆිකේට් ලෙවල් එකේ එක්සෑම් එක සමත් වෙච්ච බව ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒක රැකියා අවස්ථා සඳහා යොමු වීමට අපේක්ෂා කරන අය ඉන්ටර්වල්ට අපි යන අයට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එහෙනම් මානව සම්පත් කළමනාකරණයත් එක්ක වැදගත් වන්නා වූ තවත් සුවිශේෂී මාතෘකාවක් තමයි අපි අද දවසේ කතා කරන්නේ. ඒ තමයි මැනේජින් ද ඉන්ටර්නැෂනල් එච්.ආර්.එම් චැලෙන්ජස්. අපි කතා කරන්නේ නූතන මානව සම්පත් කළමනාකරණයත් එක්ක ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණයට යාමේදී බලපාන්නා වූ අභියෝග සහ ඒවට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන කරුණු කාරණා ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාතෘකාව ලියාගන්න ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග කළමනාකරණය කිරීම. මැනේජින් ද ඉන්ටර්නැෂනල් එච්.ආර්.එම් චැලෙන්ජස්. හරි, මාතෘකාව ලියාගන්න ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග කළමනාකරණය කිරීම. දැන් මේක ගැන ඇත්තටම අපි කතා කරලා කරුණු කාරණා ගොඩාක් ගන්න ඒවා තමයි තියෙන්නේ. අපි ලියන කියන්න තියෙනවා, නමුත් ලියනට වඩා කතා කරලා අවබෝධ කරගත යුතු කරුණු කාරණා තමයි මේක හරහා තියෙන්නේ. එතකොට අපිට ජාත්‍යන්තරයට යන්න සිද්ධ වුණේ ඇයි නේද? දැන් අද වෙද්දි ජාත්‍යන්තරය නිසා අපිට ඇතිලා තියෙන ප්‍රශ්න මොනවද? ඒතර මෙන්න මේ වගේ කරුණු කාරණා පිළිබඳව අපිට කතා බහ කරන්න සිද්ධ වෙනවා. දැන් අද වගේ කඩකට වෙනවා මාතෘකාවක් අපිට ජාත්‍යන්තර ක්‍රමයක අපි ගියාට පස්සේ දැන් ජාත්‍යන්තර ක්‍රමයක් එක්ක ව්‍යාපාර ක්‍රියාත්මක වීම තුළ ප්‍රශ්න ගොඩනගන බලන්න අපිට අද මුහුණ දෙන්න තියෙනවා නේද? ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයේ කවුරු කොහොම කිව්වත් දැන් රඳා පවතින්නේ ජාත්‍යන්තරයේ මත. එතකොට පිට රටින් තෙල් ටික ආවේ නැත්නම් අපේ රටේ සමස්තය අපි කියන්නේ ආර්ථිකයක් තුළ වැදගත් වන්නා ප්‍රධානතම අංගයක් තමයි ප්‍රවාහනය කියන එක. සංවේදනයේ ප්‍රවාහනය කියන එක තමයි මුලින්ම තියෙන්නේ. ඒකෝට ප්‍රවාහනය අඩපණුනොත් එහෙම සමස්තයම ඉවරයි. එහෙනම් තෙල් ටික නැති වුණොත් එහෙම ලංකාවේ සමස්ත ආර්ථිකය එහෙම පිටින්ම
බිඳගැටි නවා. එතකොට අද වෙද්දී අපිට දකින්න තියෙන්නේ මේ කාරණාවමයි. එතකොට දවසකට අහිමි වන නිෂ්පාදිතය කෝටි ගාණක් තමයි සිද්ධ වෙන්නේ නේද? එතකොට නිෂ්පාද දල ජාතික නිෂ්පාදිතය, දල දේශීය නිෂ්පාදිතය සැලකිලට ගත්තොත් එහෙම විශාල වශයෙන් අපිට ඒක අහිමි වෙලා යනවා. එහෙනම් මේ වගේ වෙලාවකදී ව්‍යාපාර ලෝකයේ ඉහළින් වැළඳෙන ව්‍යාපාර ආයතන තමන්ගේ ව්‍යාපාර මේ වගේ පැන්ඩමික් මේ වගේ කර්ම කාරණා වලදී වැටෙන්නේ නැතුව මේක පවත්වාගෙන යාම සඳහා ඔවුන් මොන වගේ දේවල්ද කරන්නේ. එතකොට ඇත්තටම හොඳ කර්මනාකරණයක් තිබුණා නම් මේ වගේ ප්‍රශ්න ව්‍යාපාර ලෝකයේ ඇති වෙන්නේ නැහැ. අදටත් ප්‍රශ්න තිබ්බට ප්‍රශ්න නැතුව ව්‍යාපාර කරන අය ඕන කරන් ඉන්නවා ලංකාවේ ඇතුලේ. මොකද ඒ අය අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය තමන් සතුව තියාගෙන ඉන්නවනම් තමන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. පිටරට තියෙන ඒවා එනම් පෙරලා ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා නීත්‍යානුකූලව. එතකොට ඔවුන් ඒවට සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවා. මොකද මේ මාසිකකට දිගකට වගේ සැලසුම් හදනවනේ ව්‍යාපාර බොහෝ ව්‍යාපාර ඒ ඉන්න ඉහළ කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය එක රාශියකට තීන්දුව తీරන ගන්නවා. අපි කියන ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන තැනට ඇවිල්ලා තියෙනවා අද වෙද්දී. ඔවුන් තීරු දෙන ගන්නකොට අවුරුදු දෙකක් තුනක් වගේ කාලයකට අවශ්‍ය කරන සංසිඳ තියාගෙන තමයි මේ සියලු වැඩ කටයුතු සැලසුම් කරන්නේ. ඒකට අවුරුදු දෙකක් සැලසුම් තියාගත්තට පස්සේ ඒ අය දෛනිකව ඒක වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් කොරෝනා කාලේ වැඩුන්නේ නැහැනේ මේ සමාජ ව්‍යාපාර නේද? ඒව සාර්ථකව කරගෙන ගියා. මේ වගේ ආර්ථික අවපාතයක් තියෙන අපේ වගේ රටක දැන් මේ වගේ කාලෙක උනත් ව්‍යාපාර ඒ යම් මට්ටමකට වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒතකොට ඒ අය එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේවට සාර්ථකව මුහුණ දීපු නිසා. එතකොට දැන් අද අසීමාන්තිකව බඩුමිලි ඉහළ යනවා නේද? ජාත්‍යන්තරයෙන් මේකට ශ්‍රමිකයෝ එනේවා, මේ ශ්‍රමිකයෝ එහෙට යනේවා. ඒතර මේවා පිළිබඳ ලොකු ගැටලු තියෙනවා. අපි වෙන රටකට යන්න කිව්වොත් එහෙම අද ටිකට් එකක් ගන්න කිව්වොත් ඒ ටිකට් එකේ ගාන ශ්‍රමිකයෙක් අපි එහෙට යවුවොත් එහෙම ඒ ශ්‍රමිකයාට කියන රටක පිළිබඳ ප්‍රශ්නය. ඒතකොට එහෙන් ශ්‍රමිකයෙක් මෙහෙට ගෙන්න ගන්න ඕන වුණොත් එහෙනම් දැන් අපි විවිධත්ව කළමනාකරණය ගැන ඉදිරියේදී කතා කරනවා. ඒතකොට පිටරට ශ්‍රමිකයෙක් ලංකාවට ගෙන්න ගන්න වුණොත් එහෙනම් ඒ අයට ඩොලර් වලින් ගෙවන්න වුණොත් එහෙම නේද? සාමාන්‍ය ඩොලර් 40,000 50,000 වගේ තමයි සාමාන්‍ය ඒ රටවල රුපියල්. ඒතකොට ඩොලර් හිතන්නකො 50,000 වගේ ගෙවන්න වුණොත් එහෙනම් අපේ රට කීයක් ගෙවන්නේ? එතකොට ගෙවන්න වෙනවා එහෙනම් උත් එහෙනම් කෝටි තහමාරකට එහාටපත් ගෙවන්න වෙනවා එක ශ්‍රමිකයෙකුට එක මාසයකට කෝටි තහමාරකට එහා. ඒතකොට ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නේ කොහොමද? ඒතකොට මේ ගෝලීයකරණය සහ විශ්ව ගම්මාන කියන concept එකත් එක්ක සංකල්පයත් එක්ක තමයි ජාත්‍යන්තරකරණය ලකුණ ඒකේ දීපාර්ශීක ඊට පස්සේ ආයෝජන වගේ දේවල් වලට ගිහිල්ලා ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරන්න ගියාට පස්සේ පැන නැගිච්ච ප්‍රධානතම කාරණාව තමයි මානව සම්පත කළමනාකරණය කර ගැනීම පිළිබඳ ගැටු සාගත තත්ත්වයක් නැති වුණා. එතනදී බැහැරගත පැවරුම් අපි කියන්නේ ශ්‍රමිකයන් වෙනත් රටවලට යැවීමේදී ඇතිවෙච්ච ගැටුකාරී තත්ත්වයක්. මේවා ගැන තමයි මෙතන ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණයේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම තමන්ගේ ශ්‍රමිකයෙක් විදේශ රටකට යවනකොට දැන් බොහෝ රටවල්වල බොහෝ ව්‍යාපාරවල තමන්ගේ ව්‍යාපාර තමන්ගේ රට ඇතුලේ තියනා විතරක් නෙවෙයි පිට රටත් ඒකේ සාකා පවත්වාගෙන යනවා. ඒතකොට ඒ සාකා සඳහා ශ්‍රමිකයෝ යොමු කිරීමේදී පැන නගින්නා වූ ගැටලු පිළිබඳව අපි මෙතනදී විශේෂයෙන්ම කතා කරනවා. හරිද? ලියාගන්න මෙහෙම ගෝලීයකරණය කමා විශ්ව ගම්මාන සංකල්පය දීපාර්ශීය බහුපාර්ශවීය වෙළඳ ගිවිසුම් විදේශ ආයෝජන දිරිගැන්වීම් නිදහස් වෙළඳ කලාප යන ආදී කරුණු නිසා
වර්තමානයේ වන විට වර්තමානයේ වන විට වර්තමානයේ වන විට බොහෝමයක් ව්‍යාපාර සිය මෞබිමේ දේශ සීමාවන් ඉක්මවා සිය මෞබිමේ දේශ සීමාවන් ඉක්මවා ජාත්‍යන්තරකරණයට ලක්ව තිබේ ජාත්‍යන්තරකරණයට ලක්වීමත් සමග විවිධ වූ අභියෝගයන්ට මුහුණ දීමට මානව සම්පත් කළමනාකරණ අභියෝග සුවිශේෂී වේ හරි පල්ලෙහෙන් තරුවක් දාලා ලියා ගන්න ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ ඉන්ටර්නැෂනල් එච්.ආර්. හරි ලියා ගන්න මෙන්න මෙහෙම යටි අන්තර්ජාතික කමා ජාත්‍යන්තර හෝ ගෝලීය ව්‍යාපාර සංවිධානවල සේවයේ යෙදවීම තමා සංවර්ධනය හා ඔවුන් සඳහා ප්‍රතිලාභ ලබා දීම ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණයයි දැන් බලන්නකෝ මේක පැහැදිලිව කියනවා අන්තර්ජාතික හෝ ගෝලීය ව්‍යාපාර සංවිධානවල සේවයේ යෙදවීම නේද
එවගේම ඔවුන්ගේ ප්‍රතිලාභ ලබා දීම එවගේම ඔවුන් සංවර්ධනය කිරීම හරි එතකොට මේ කියන ඒවත් එක්ක ගත්තට පස්සේ විශාල දේවල් ටිකක් ජාත්‍යන්තරය තුල සිද්ධ වෙනවා එතකොට අපි හිතනවට වඩා සේවකයෝ සේවයට බඳවා ගත්තට පස්සේ ඔවුන්ට ප්‍රතිලාභ ලබා දෙන ඒවා ඔවුන්ගේ පුහුණු සංවර්ධන මේ ආදී බොහෝ කරුණු කාරණා මේක ඇස්සේ කතා කරන්න සියනවා හරිද එතකොට මේ කතා කරනකොට අපිට වැදගත් වෙන සුවිශේෂී කාරණා තමයි දැන් අපි ඔයාලා හිතාගෙන ඉන්න මට්ටමට වඩා එහාට ගිහිල්ලා කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මෙතන ඉන්න අයගෙමු මම දන්නවා බහුතරයක් දැන් මේ වෙනකොට ලංකාවෙන් එතරට ගිහිල්ලා රැකියා කරන්න අපේක්ෂාවෙන් ඉන්න ඉන්නවනේ. ඒතොර ඒ අයට අනිවාර්යයෙන් මේවා වැදගත් වෙනවාමයි මේ කරුණු කාරණා මේ විදිහටම සිද්ධ වෙනවාමයි. හරි. දැන් මගේ යාළුවෙ ඊයේ ආව මාව හම්බෙලා යන්න ඉතින් ඒ හම්බෙලා යන්න ආපු වෙලාවේ එයාගේ ඥාති සහෝදරේ ජපානි හරිද එතකොට ජපානි ඉන්නකොට දැන් එයා හදේනවා කියලා මට කිව්වා දැන් පෙරදෙන විශ්වවිද්‍යාලයේ උපාධිය හදාගන්න MSc එකක් කරලා ජපානයට ගියාට පස්සේ ජපානයේ ප්‍රධාන පෙළේ කෙමිස්ට්‍රි සම්බන්ධව ඉගෙනගෙන තිබුණේ ජපානයේ ප්‍රධාන පෙළේ සමාගමක එයාට විධායක මට්ටමේ තනතුරක් හම්බුණාට පස්සේ එහි ඉඳලා පහුගිය අවුරුදු තුනේම දැන් එයා රස්සාවට ගිය කොහෙද ජපාන හරිද දැන් මෙයා ඉගෙන ගත්තේ කොහෙද ලංකාවේ විදාස අධ්‍යාපනය ඉගෙන ගත්තා පෙරදෙන විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා MSc එක පුත් කරලා ඉවර වෙලා ලංකාවට මෙයා සේවාව සපයන්න ඕනේ ඒක නෑත්ත කතාව හැබැයි ලංකාවට සේවාව සපයන්න මෙයා කැමති වුණේ නෑ මෙයා තමන්ගේ විදාස අධ්‍යාපනය ඉගෙන ගත්ත දෙනුම ඔක්කොම අරගෙන මෙයා ජපානයට ගියා හැබැයි ජපානයේ ගියාට පස්සේ ජපානයේ පොඩි කාලයක් ඉඳලා මේ ජපානයේ සමාගමේ ප්‍රධාන ශාඛාවක් තියෙන කොහෙද මෙක්සිකෝ වල ඇමරිකාවේ. ඒතොර හිතන්නකො අවුරුදු 3ක් පහුගිය අවුරුදු 3ෙම මෙයා ඉඳලා තියෙන්නේ කොහෙද ඇමරිකාවේ. එතකොට දැන් ඔයාලට තේරෙනවද අපි ඉගෙන ගන්න තැන සහ අපි රැකියාව කරන්න අපේක්ෂා කරන තැනට එහා ගියොත් අනාගතයේදී අපිට සිද්ධ වෙන්න පුළුවන්. මේක ඔයාටත් එහෙමයි. ඔයා හිතාගෙන ඉන්නවා ජපානයට යන්න ජපානයේ වෙන රස්සාව කරන්න. ජපානි කම්පැනි වා මෙක්සිකෝකට හරි එහෙම නැත්නම් කැනඩාවට හරි එහෙට යවුවොත් එනවා යන්න ඕනේ. හරිද දැන් ඔය ඉන්දියාවට ගියාම සමහරවිට ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවට නේ එතකොට එහෙනම් අපි අපේක්ෂා නොකරන මට්ටමේදී අපිට මෙන්න මේ මේ තැන් වලට විතන් වෙන්න වෙනවා දැන් මම දන්න ඔය කම්පැනි කීපයක් තියෙනවා මැලේසියාව වල එහෙම එතකොට ඒ කම්පැනි වලට ගියාට පස්සේ එයාලගේ සාඛා ඇත්තටම ඇමරිකාවේ මේ විවිධ රටවල් වල තියෙනවා ජාලා දීන එතකොට ඒ රටවල් වලට දැන් මෙතනට ගියාට පස්සේ අපි දක්ෂයේ කියලා හිතනොත් මේ සාඛාවට අවශ්‍ය කරන වේකන්සියක් આવොත් එහෙනම් ඩග්ගාල අපි දෙන්න ඕන ඒ නිසා දැන් ජපානයේ ගියාට ජපාන් යෙන් වලින් ගියාට අපි දැන් රුපියල් ලක්ෂ 10ක් හම්බුණා කියලා. හැබැයි යා මෙක්සිකෝට ගිහින් රස්සාව කරද්දී එයාට ඇමරිකන් ඩොලර් වලට ශ්‍රී ලංකාවට කන්වර්ට් කරවුවොත් සමහරවිට මෙයාට හම්බ වෙනවා ලක්ෂ 80ක් 90ක්. මේ ලක්ෂ 80ක් 90ක් විතර හම්බ වෙනවා. එතකොට මෙයාලගේ වත්කම් ගත්තොත් එහෙනම් දැන් ලංකාවේ අයගෙත් එක සංසන්දනය කරන්න බැරි තරමට ඉහළ මට්ටමකට තියෙනවා. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ අපේ දැනුම උපරිමයෙන්ම අරගෙන අපිට යම් අවස්ථාවක් හම්බුනොත් විදේශීය රටකට ගිහිල්ලා හැබැයි විදේශීය රටකට යද්දී හොඳ කම්පැනි එකකට ගියොත් එහෙම සාතාවන් තියෙන ජාත්‍යන්තරින් ලක් වෙච්ච බහුජාතික සමාගමක් වගේ සමාගමකට ගියොත් එහෙම අපිට ওই ඕන කියන රටකට යන්න පුළුවන් ඊට පස්සේ අපිට නිදහසේ වීසා එකක් ගහගෙන ඕන රටකට ගිහිල්ලා ඕනනම් බලලා කරලා යන්නත් පුළුවන් දැන් අපිට ලංකාවේ ඉන්න හැමෝටම දැන් හිතන්නකෝ හෙට යුරෝපෙට ගිහිල්ලා එන්න ඕන කියලා හිතුවොත් එහෙම වීසා එකක් ගහගන්න බෑ ඔය ඩුබායි සහ ඔය මැදපෙරදිග රටවල් වලට නම් පුළුවන්. අර වගේ යුරෝපීය රටකට ඇමරිකාවට කැනඩාවට ඒ වගේ රටකට රුසියාවට ඔය වගේ ඈත කියන යුරෝපීය රටවල් වලට යන්න ගියොත් එහෙම දෙන්නේ නේද? එතකොට නම් මේ වගේ දෙයක් අපි කරලා තිබුණොත් එයාට ඕන රටක ඕන වෙලාවක යන්න එන්න හැකියාව හම්බ වෙනවා. ඒතකොට මේ ජාත්‍යන්තරකරණයට ලක් වෙනකොට ඔයාලට භාෂාව යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න වෙයි. හැබැයි ඒක එකම සාධකයක් වෙන දැන් ජපාන ඉගෙන ගිය කෙනාට දැන් ඉංග්‍රීසි පුරවගෙන ඉන්න මෙක්සිකෝ ගිහිල්ලා වැඩ කරන්න නේද? ඒතර මේවා අර මම කතා කරන සීමාවෙන් එහාට ගිය කුසලතාවය. මේවා දිනු කර ගැනීම තම තමන් සිද්ධ කරන්න ඕන දේවල් තාක්ෂණයේ හිමයි. දැන් මේකත් එක්ක අපි තොරතුරු තාක්ෂණයට කතා කරනවා. ඒතර ජාත්‍යන්තරකරණයට ලක් කරනකොට එයාගේ රැකියාව ලබා දීම, එයාගේ පුහුණුව ප්‍රතිලාභ මේ සියල්ලම සැලකිල්ලට ගන්නවා රයිට් වෙනමම ලියා ගන්න මෙහෙම බහිර්ගත රැකියාව පැවරුම
Vyapara samvidhana, vyapara samvidhana. Siya mehevum kateyutu. Siya mehevum kateyutu. Siya maubhimiye desha seemavan ikmavamin. Siya maubhimiye desha seemavan ikmavamin. Mauratin epitata ragena yamat samagama. Mauratin epitata ragena yamat samagama. Ekek videsha ratatula. Ekek videsha ratatula. Stapita sakavan sadha. Stapita sakavan sadha. Stapita sakavan sadha. Seva dayakyan. Seva dayakyan. Patkala yutu atara. Patkala yutu atara. Eki pattim. Bahirgat rakiya pavarun lesa haduna gani. එතකොට බහිර්ගත රැකියා පැවරුමක් කියලා කියන්නේ දැන් අපි ජාත්‍යන්තරකරණයට ලක් වෙලා වෙනත් රටවල සාකා ස්ථාපිත කරනවා. එතකොට මේ සාකා වලට අපේ රටේ සේවකයෝ අපිට යවන්න සිද්ධ වෙනවා. හරිද? දැන් ඔයාලා BOC කියලා කියන්නේ ලංකාව එකක් නේ. හැබැයි BOC ගේ සාකාව මැද පෙරදිගත් තියෙනවා ඉන්දියාවෙත් එහෙම සාකා තියෙනවා. හරිද? එතකොට BOC ගේ රස්සාවට ගිය කෙනෙකුට සමහර වෙලාවට ඉන්දියාවට යන්න ආවෙනවා රස්සාව කරන්න. හේතුව ඇයි මේ? එයාලගේ තියෙන සාකාවකට සේවකයෙක් යවන්න වෙලා මෙයා ඉන්දියාවට යනවා. කොහොමද පෙරදිගට යන්නේ නේද? එතකොට අන්න එහෙම යවන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් ලංකාවේ තියෙනවා ජාත්‍යන්තරය තුල ක්‍රියාත්මක වෙන මාස් අපරල් වගේ බ්‍රෑන්ඩඩ් වගේ ව්‍යාපාර තියෙනවා. එතකොට මේ වගේ ව්‍යාපාර වල අද ගාමන් ෆැක්ටරිස් ඇතුලේ වැඩ කරන අපේ රටේ සමහර සේවකයෝ එයාලගේ තියෙන ඉන්දියාවේ තියෙන මාලදිවයිනේ තියෙන බංග්ලාදේශ තියෙන ඒවට යවනවා. එහෙම රස්සා කරන අය ගොඩාක් ඉන්නවා. මොකද ගාමන් ෆැක්ටරි සම්බන්ධ ඒ ෆීල්ඩ් එකේ අපේ අයගේ ලොකු දැනුම හැකියාවක් තියෙනවා. ඒ අය එතන නියම කරලා. ඉතින් ලංකාවේ තමයි යා රස්සාවට ගියා. හැබැයි ටිකක් අර ගියා මොල්ඩිව්ස් වලට හරි බංග්ලාදේශ වලට හරි එයා යවලා. ඒත් එහෙම යනකොට මෙන්න මේ පැවරුමට අපි කියන දින රස්තාවට අපි කියන මොකද්ද බහිගත රැකියා පැවරුමක් කියලා. යටි ලියා ගන්න මෙහිම යම්කිසි රටක පුරවැසි භාවය තිබෙන යම්කිසි රටක පුරවැසි භාවය තිබෙන දැනට తాවකාලිකව වෙනත් රටක ජීවත් වෙන දැනට తాවකාලිකව වෙනත් රටක ජීවත් වෙන එසේම රැකියාවක නිරතව එසේම රැකියාවක නිරතව ඕනෑම පුද්ගලයෙක් ඕනෑම පුද්ගලයෙක් බහිර්ගත සේවා දායකයෙක් ලෙස බහිර්ගත සේවා දායකයෙක් ලෙස හඳුන්වනු ලබයි. හරිද? එතකොට වෙනත් රටක තමයි පුරවැසි භාවය. හැබැයි తాවකාලිකව ගිහිල්ලා ඒ රටක සේවය කරනවා නම් එයාලට අපි කියනවා කවුද? බහිර්ගත
සේවා දායකයෙක් එහෙම නැත්නම් සේවා දායක පැවරුමක් කියලා. එතකොට සිටිසන්ෂිප් එකේ කියන්නේ අපිට පුරවැසි භාවය එන්නේ නැහැ දැන්. විදේශිකයෝ ඇවිල්ලා දැන් ඔය ඔයාලා ගත්තොත් එහෙම කොළඹ පැත්තේම ගියොත් එහෙම චීන ජාතිකයෝ කොරියන් ජාතිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරි? ඒ ඇවිල්ලා අපේ රටේ රස්සා කරනවා. දැන් පාරවල් හදන්න ආධාර දෙනවා නේද? ණය දෙන්නේ කොරියාවට. පාරවල් හදන්නේත් කොරියාවට නේද? එතකොට ඒ ඉන්න සෙමිජියෝ ටික මෙහි ගෙනල්ලා දාලා ඒකට රස්සාවක් දෙනවා. දැන් අපේ රටේ ගොඩාක් ඉදිකිරීම් වලදී ව්‍යාපෘති වලදී ප්‍රධාන පෙළේ ඉංජිනේරු ටික ඔක්කොම ඒ රටවල වලින් ගෙනල්ලා ලේබර්ස් තමයි මෙහෙන් ගන්න. හරිද? ඒකල්ලා ඒව ක්‍රියාත්මක කරනවා. ඉතින් අපේ රටේ අය පිටරට යනවා යම් ප්‍රමාණයක් ගිහිල්ලා රැකියා කරනවා. යම් පිළිගැනීමක් තියෙනවා. නමුත් බහුතරයක් වෙනත් රටවල් වල ඉන්න අය අපේ වගේ රටවල් වලට ඇවිල්ලා ප්‍රධාන පෙළේ තනතුරු තානාන්තර ටික අරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒවට අපි කියනවා බහිර්ගත සේවා දායකයන් කියලා. එතකොට අනිවාර්යයෙන්ම දැන් හිතන්න ඔයා යම් රටකට ගිහිල්ලා රස්තාවක් කරා නම් ඔයත් බහිර්ගත සේවා දායකයෙක් විදිහට තමයි සලකන්නේ. ඔයාට ඒ රටේ පුරවැසිභාවය තියෙනවා නම් ඒක දෙපැත්තෙන් එකක් අයින් කරන්න එපා. දැන් අද අපේ රටේ ප්‍රශ්නකුත් තියෙන්නේ ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන අය ඇවිල්ලා මෙහෙ දේවල් කරනවා කියලා නේද? ඒතකොට එයා අය කවුද? බහිර්ගත සේවා දායකයා. හැබැයි කිසිම වෙලාවක එහෙම පාර්ලිමේන්තුවට යන්න බෑ. මේ අපේ රටේ දුන්නාට වෙන රටවල් වල එහෙම කරන්න බෑ. වෙන රටවල් වල නීති රීති ක්‍රියාත්මක වෙන විදිහ දැක්කොත් හිතා ගන්නත් බෑ. ඒ නිසා තමන්ගේ රටට ගැළපෙන විදිහට හදාගත්ත නීති රීති රාමුවක් අස්සේ වැඩ කරන්න වෙනවා. විශේෂයෙන්ම දැන් තව ඉස්සරහට අපි කතා කරනවා ඒ සංස්කෘතියන් ගැළපෙන විදිහට අපි කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. හරි. තවවත් ගන්න ලියාගන්න මාතෘකාව ව්‍යාපාර සංවිධාන ජාත්‍යන්තරකරණයට ලක් කළ හැකි විවිධ අධ්‍යයනයන්. ව්‍යාපාර සංවිධාන ජාත්‍යන්තරකරණයට ලක් කළ හැකි විවිධ අධ්‍යයනයන්. දැන් මේ කියන්නේ මෙහෙමයි. දැන් සමහර වෙලාවට මේ ජාත්‍යන්තරකරණය ලක් කරනකොට කියන්නේ ව්‍යාපාරයේ නිෂ්පාදනය කරලා අපේ රට ඇතුලේ විතරක් මේක බෙදා හරි. අපේ රට ඇතුලේ. ඊට පස්සේ ව්‍යාපාර අපේ රටේ මේක නිෂ්පාදනය කරලා මේක වෙනත් රටවලට යවනවා. හරි. ඊට පස්සේ ඕනම් පුළුවන් අපේ රටේ හදනවා. ඒ විතරක් නෙවෙයි අපි වෙනත් රටකට ගිහින්. මෙහෙම කටයුතු සිද්ධ කරනවා. වෙනත් රටකට. ඒ විතරක් නෙවෙයි දැන් සම්පූර්ණම අපේ රටේ මේ වගේ රටවල් රටවල් සමූහයකම මෙහෙම බහුජාතික සමාගම් විදිහට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඕනේ නම් දේශ සීමාවන් සැලකිල්ලට ලක් කරන්න නැතුව ලාභයේ සැලකිල්ලට අරගෙන ජිලට් වගේ ආයතන කරනවා වගේ එහෙම කරන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ වගේ අධීරයන් පහක් ගැන අපි කතා කරනවා. ඒතර ව්‍යාපාර එහෙනම් අපි දකින අද දෙවන්තයි කියලා සරකන ව්‍යාපාර තියෙනවනේ නේද? ඔයාලට ගිහලා ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න පුළුවන් top 10 companies මොනවද කියලා. ඒතරේ top 10 companies ගත්තොත් මම හිතන්නේ Coca-Cola, Nike, Nestle වගේ ආයතන තියෙනවා. ප්‍රධාන පෙළ ආයතන විදිහට ලෝකේ සලකන. එතකොට ආද වේදියෝ McDonald's, එතකොට KFC මේ වගේ දේවල් නේ Pizza මේ වගේ දේවල් ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා. මේක එහාගේ තියෙන ව්‍යාපාර ගොඩක් තියෙනවා. මම කියන්නේ Coca-Cola හැම ගත්තොත් එහෙම ලෝකේ ඕනම රටක අද තියෙන පාණයක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ඒවා බහුජාතික සමාගම්. හරි? ඒතකොට බහුජාතික සමාගම් බවට පත් වුණාට පස්සේ ඔවුන්ගේ ජාලාවන් තුද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක අපි බලන්න ඕනේ. හරි. ලියාගන්න මෙහෙම ව්‍යාපාර සංවිධානයක් ජාත්‍යන්තරකරණයට ලක් කිරීමේදී හඳුනාගත හැකි ප්‍රධාන අධ්‍යයන පහක් පහත වේ. ප්‍රධාන අධ්‍යයන පහක් පහත වේ.
විභාගයේ අහලා තිබුණා පහුගිය කාලේ පුරාවටම ඔය අධීරයන් පිළිබඳව ඈ එහෙනම් පළවෙනි අධීරය එතකොට ඕකේදී ජාත්‍යන්තරකරණය ලක් කිරීම ගැන කතා කරාට දේශීයව විතරයි දැනට තියෙන්නේ ජාත්‍යන්තරකරණය ලක් කිරීම ගැන කතා කරාට දේශීයව තමයි දැනට තියෙන්නේ ලියාගෙන මෙහෙම ව්‍යාපාර සංවිධානයේ නිෂ්පාදන හා සේවාවන් දේශීය වෙළඳපොළට පමණක් සීමා වී තිබේ ශ්‍රී ලංකාව වැනි බොහෝ ආසියාතික රටවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මෙවැනි ව්‍යාපාර වේ දැන් සාමාන්‍ය අපි ඔය දකින්නේ කොටුවේ කඩේ නේද මාතර කොටුවේ කඩේ ඕක ගිල්ල ඉන්දියාවේ දාන්නා මාතර කොටුවේ කඩේ ඒ ව්‍යාපාරේ ලංකාවේ ඇතුලේ විතර හැබැයි මාතර කොටුවේ කඩේ නුවරක් තියෙනවා නේද මාර්ගවත් විතර මාතර කොටුවේ කඩේ කියලා යනවා වාසනා කේක් කියලා යනවා නේද එතකොට ඒ වගේ ඒවා ලංකාවේ ඇතුලේ විතරයි දැන් ඔය පෙරහැන් සංස් ගත්තත් එතකොට ඩිලයිට් ඩෝන් බේක් හවුස් වගේ ව්‍යාපාර තියෙනවා මේවා ඔක්කොම අපිට දකින්න හම්බෙන්නේ ලංකාව ඇතුලේ තියෙන ව්‍යාපාර විතරයි. ඔයාලා ගත්තොත් එහෙම සමහර ටවුන් වල ලොකුවට කොම්ප්ලෙක්ස් වල ඇතුලේ තියෙන කඩ ගත්තොත් එහෙම ඒක මේ ටවුන් එකට විතරක් සීමා වෙච්ච එකක්. ඒතකොට ඒ වගේ ව්‍යාපාර අපි කියන්නේ දේශීය වශයෙන් තියෙන ව්‍යාපාර. හැබැයි ඔයාලට පුළුවන් අද ඕනේ නම් ඔයාලට ජාත්‍යන්තරකරණයට ලක් වෙන්න පුළුවන්. ඔයාලා විශේෂයෙන්ම උපාධියත් එක්ක මේ වගේ පාඨමාලා හදාගෙන ඔයාලා ගන්න දැනුමත් එක්ක ඔයාලට ව්‍යාපාර ආරම්භ කරලා ජාත්‍යන්තරයට යන්න පුළුවන්වද ඔය කියන ස්පයිසි සුජන කුළු බඩු වගේ දේවල් නේද පිටරටට යවන්න පුළුවන් විශාල වශයෙන් යවන්න පුළුවන් ඒවට අවශ්‍ය කරන මාකට් එක තියෙනවා ඒතර ඒ වගේ දේවල් හොයාගෙන කරන්න පුළුවන් ඒතකොට ඒ දේවල් එකතු කරලා යම් ප්‍රමාණයකට සැරසුම් සහගතව නේද ඒවට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍රක වාදයේ මිදී ගැනීම හැකියාව තියෙනවා ඒවට ණය ආධාර දෙනවා මේ වගේ දේවල් වලට යොමු වෙලා දෙයක් කරන්න පුළුවන් ඔයාලට උත්සාහ කරන්න පුළුවන් හරි එහෙනම් ඕකට උදාහරණ වුණේ නැහැනේ දෙක අධීර දෙක ව්‍යාපාර සංවිධාන සිය නිෂ්පාදිතයන් දේශීයව සිදු කරන අතර රටවල් කිහිපයකට සිය නිෂ්පාදිතයන් අලෙවි කිරීම සිදු කරයි නිෂ්පාදිතයන් අලෙවි කිරීම සිදු කරයි දැන් ඔයාලා දන්න ඔය මංචි නේද මංචි පිටරට යවන මංචි යවනවා එතකොට සීමා සහිත හෙට්ටි ගොඩ නේද එතකොට දම්රු වගේ ව්‍යාපාර ගත්තොත් ඇල්කාඩු වගේ ගත්තොත් එහෙම ඒ ව්‍යාපාර අද ලංකාවේ නිෂ්පාදනය කරලා පිටරට යවන එහෙම ව්‍යාපාර කීපයක් උදාහරණ දෙයක් සීමා සහිත හෙට්ටි ගොඩ ඉන්ඩස්ට්‍රීස් දම්රෝ සමාග
पहली नहीं अरे बिगाड़ तुम नहीं आती तुम नहीं आती तब मैं क्या दिखाऊंगी थमांगे राटे उपको निष्पादने करना नहीं भी थमांगे राटे निष्पादने करना होगी मैं छोटा सा बिना थ्रटा वाला गिलन निष्पादने करो तो हम एंगलों में बोला समारे वो आपे राटे आपे है दूर टे इतनो कोड़ा सदर ने जमाना डटा होते हैं दें मानता हूँ ना मलेशिया वाले दिन कंपनीज थी ना ये वाले एप्पल वागे वागे निष्पादित हैं उनके समाहर कोटा चिप्पे का वागे इतना मलेशिया आया था इतनो ये मेरे में महादेव नहीं थे अमेरिका वाले में इतनो टिका था चिप्पे का हाल ना मलेशिया समाहर असेंबल कराने पुरा पार्ट्स ही इतना दें टोयोटा के एक निष्पादन करना डे समाहर कोटा सुनात कटा निष्पादन करला गेरा वेना पुलवा हरि या गण मेहम व्यापार संविधानय व्यापार संविधानय සිය මෙහෙයුම් කටයුතු වලින් සිය මෙහෙයුම් කටයුතු වලින් සිය මෙහෙයුම් කටයුතු වලින් කොටස භෞතිකව සිය මෞරටින් එපිටට රැගෙන ගොස් සිදු කරයි භෞතිකව සිය මෞරටින් එපිටට රැගෙන ගොස් සිදු කරයි හරිද තව කොටසක් සිද්ධ කරන්නේ වෙනත් රටකට අරන් ගිහින් උදාහරණයක් කියන්නේ බොහොමයක් ඇමරිකානු ඇඟලුම් නිෂ්පාදන ආයතන එකලස් කිරීමේ කටයුතු කැරිබියන් දූපත්වල ස්ථාපිත කර තිබෙන සාකාවන් වලදී සිදු කිරීම දැන් කැරිබියන් දූපත්වල සිදු කරන එක විතරක් නෙවෙයි අපේ රටෙත් සිද්ධ කරන්නේ නේද දැන් ඔයාලා හිතන්නේ මේ ඇඟලුම අපේ රටේම නිෂ්පාදනය කරනව නෙවෙයිනේ මේ ෂර්ට් එක අපේ රටේම නිෂ්පාදනය කරනව නෙවෙයි නේද මේ ෂර්ට් එකට අවශ්‍ය කරන දේවල් ටික දෙන්න ඕන දෙන්න පිටරට නේ මේ රෙද්ද ගේන්න කොහෙද පිටරට તો රෙද්ද නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ රෙද්ද ඇමරිකාවේ නිෂ්පාදනය කරලා ඔය රෙද්ද ලංකාවට දෙනව නේද ලංකාවට ගෙනලා මේක කෑලි වලට කපලා ඔක්කොම කරලා සමහරලාට මේක ආපහු වෙනත් රටකට යවලා ඒ රටෙන් සමාන ලේබල් එකක් දාලා පැක් කරනවා හරි ලේබල් එක සමාන්ලාට අපේ රටට දෙනවා නැත්නම් සමාන්ලාට ලේබල් එකක් ගන්න වෙනත් රටකට ඒතර ඒකම ඉවරලා යවනවා දැන් මේ වගේ ෂර්ට් එකක් ගත්තට පස්සේ ඔයාලට හිතෙන්න පුළුවන් අපේ ගණන් විදියට නෙවෙයි ඒවා මේ මහලා එහෙට යවනවා යන්නේ සමහර ඒවා ඩොලර් 20000ක් විතරද ඩොලර් 20000ක් කියලා කියන්නේ මේක ගුණ කරන්නකෝ දැන් අදනම් 300 ගුණ කරන්න වෙන. 203 6. ඒතර කීයද? 160යි. 160යි 70යි අපේ රටේ සල්ලි. හරි? ඒතකොට ඒක විශාල මුදලක් නේද? මට නම් හම්බුනේ 145ක් වගේ ෂර්ට් එකක් ගන්න මට අහින්න නෙමෙයි. මට දැකින්න හම්බුනා 145යි. 45යි 48යි ඒ කාලෙ මිල. ඒතකොට ඒ වගේ තියෙනවා නේද? නිෂ්පාදිත දැන් යුරෝපීය රටවල් වලට ගියාට පස්සේ 110 12 තියෙන ඇඳුම් වගේ ගත්තොත් අපි කියන්නේ ඔය දැන් කාන්තාව වඳින ගවුම් ඕන තරම් තියෙනවා හරි සාමාන්‍ය ඉහළ මට්ටමේ ෂොප් එකකට ගිහිල්ලා බැලුවොත් මේවා තියෙනවා 110ක් 12ක් වෙනවා අපේ රටේ නම් රුපියල් 40000 5000 වගේ ෂර්ට් එකක් හැරෙන්න එතන ඊහානම් ටිකක් අඩුයි නේද අපේ රටේ 40000 5000 තියෙනව නැත්නම් නේද किया
එහෙම කියන ගොඩාක් තියෙනවා දැන් ඔයාලට එහෙම හම්බුනේ නැති උනාට දැන් Apple වගේ brand එකක් ගත්තොත් එහෙම Apple brand එක නිෂ්පාදනය කරලා ලෝකෙ පුරා ක්‍රියාත්මක වෙද්දි ඒ වගේ නිෂ්පාදන සිද්ධ කරන සේවකෙක් යොදා ගැනීමේදී පවා පෑන සැලකිලිමත් වෙනවා යන්න. මොකද brand එකත් එක්කම දැන් Apple කියන brand එකත් එක්ක අද phone එක තියෙනවා නේද අර Bluetooth එක Bluetooth මෙහෙම තියෙනවා Bluetooth කනේ ගන්න phone එකට ගන්න දැන් ඔයාලා Bluetooth කෑල්ලක් ගත්තොත් එහෙම කීයක් විතර දෙන්නේ Bluetooth එක. එතකොට වොච් එකත් ඒකත් එක්ක කරනවා බුබුත් එකත් ඒක එක්ක කරනවා ඊට පස්සේ ලැප්ටොප් එකත් ඒකත් එක්ක කරනවා මේ වගේ ඔක්කොම එක නෙට්වර්ක් එකක්. එතන මේවා කරනකොට තමන්ගේ වලට නිෂ්පාදනය කරන්නේ සමහර දේවල් වෙන තැන්වල නිෂ්පාදනය කරලා ඉගෙන ගන්න. දැන් මට මතකයි ටෙන්ඩන් ලංකා කියලා ලංකාවේ තිබුණා BOI කම්පැනි එකේ එක කම්පැනි එකක් BOI එකේ ටෙන්ඩන් ලංකා කියලා ඒකේ ඔය නිෂ්පාදනය කරපු එක තමයි කරේ. සමහර විට හරි රයි ඊගවට අපි යන් හතරවෙනි අධ්‍යයනයට දැන් හතරවෙනි අධ්‍යයනයේදී කරන්නේ දැන් අපේ රටේ කෑල්ලක් කරනවා නෙවෙයි අපේ රටේ කරනවා වෙනත් රටවලටත් දීලා සම්පූර්ණම ඒ වැඩේ කරනවා දැන් කොකාකෝලා ගත්තොත් බහුජාතික සමාන හරිද අපේ රටේ කොකාකෝලා හදනවා ඉන්දියාවේ හදනවා නේපාලේ හදනවා බංග්ලාදේශ වලත් හදනවා ඇමරිකාවේත් හදනවා කැනඩාවේත් හදනවා රුසියාවේත් හදනවා හැමතැනම කොකාකෝලා හදනවා ඒතර කම්පැනි පිටින්ම ගිහිල්ලා ඒ අය ස්ථාපිත කරලා තියෙනවා ඒතර කම්පැනි පිටින්ම ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්නේ හරි දැන් ලංකාවේ කොකාකෝලා වියගමනේ හදන්නේ නේද ඔයාලට පුළුවන්කමක් තිබුණොත් මම ඔයාලට ආරාධනා කරනවා පුළුවන් නම් කොකාකෝලා කම්පැනි බලන්න යන්න ඒකේ යන්න පුළුවන් ඕන කෙනෙකුට ඇවිල්ලිමක් කරලා කොකාකෝලා කම්පැනි බලන්න යන්න පුළුවන් මම පහුගිය කාලවල දැන් කොරෝනා වලට කලින් ළමයි එක්ක එහෙම විසිට් එකක් විදියට ගිහිල්ලා ඒ කොකාකෝලා කම්පැනියක් බැලුවා එතකොට ඒ වගේ එකකදී ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා ඒ ප්‍රොසෙස් එකත් එක්ක ලොකු දැනුමක් අපිට ගන්න පුළුවන් ඇත්තටම එතකොට නිෂ්පාදිතයක් ස්ටාර්ට් එකේ ඉඳන් එන්ඩ් එක දක්වා එන පියවර ඊට පස්සේ පරිසරයත් එක්ක බද්ධ වෙලා වැඩ කරන විදිය මේ වගේ ලොකු දේවල් දැන් ඔය කොකාකෝලා බෝතලේ හොදනකොට ඒක ඇතුළේ තියෙන ඩස්ට් එක පවා වෙනම මඩ රොන් ඇදිලා එම ටැංකිය කීපයකට ගිහින් ටැංකිය වලින් ඒක සුද්ධ වෙලා අවසානයේ ඒ වතුර ටික මාළු ටැංකියකට ගිහලා මාළු ටැංකියෙන් කැලිකකට දාන වැඩ පිළිවෙලක් තමයි යන්නේ. මොකද ඒ යන වතුර ටික පොන්ට් එකට දාලා තියෙන්නේ පොන්ට් එකේ මාළු බැලුවොත් එහෙම විසයි එහෙම නොත් ඒක ටක් ගාන අතර කරන ප්‍රොසෙස් එක. හරි ඒ විදිහට හදලා මේ සඳහා කෝටි ගාණක වියදමක් යාලා ගන්නවා. ඒක මෙන්න මේ වගේ ප්‍රොසෙස් එකක් පාඩ බලා ගන්න පුළුවන් නම් හොඳයි ලංකාව ඇතුලේ මේ ඉඳන් අඩුම ගානේ අපිට මේ කොරෝනා ඉවර වුණොත් අපි උත්සාහ කරන බලමු ඒ වගේ ෆීල් 20ක්වත් දෙකක්වත් දාගන්න. එහෙම නැතුනොත් වාඩ යම් වෙලාවක අවස්ථාවක් හම්බුනොත් අනිවාර්යයෙන්ම එවැනි ආයතනයක් ගිහින් නරඹන්න. මම පෞගී කාලේ ওই හයිලන්ඩ් එකක් ගිහින් බැලුවා. නමුත් ඒ හයිලන්ඩ් එකේ පාවිච්චි කරන තාක්ෂණය සහ කොකාකෝලා කම්පැනි පාවිච්චි කරන තාක්ෂණය අහසට පොළව වගේ. හරි? ඒතොර ඒ කියන්නේ ඇයි මේ කොකාකෝලා කම්පැනි පාවිච්චි කරන්නේම යාලා අර යන්ත්‍රකරණය තුළ ගත්ත ඥානමය හැකියාවන් සහ ඒ සිද්ධිය තාක්ෂණය තමයි ඒ පාවිච්චි කරන්නේ. මොකද හයිලන්ඩ් වගේ එකක් ගත්තොත් එහෙම එකතු කරගත්ත දැනුමත් එක්ක යන වැඩ පිළිවෙලක් තමයි යාලගේ තියෙන්නේ. හරි ලියනවා මෙන්න මෙහෙම ව්‍යාපාර සංවිධානය සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගමක් බවට පත්වන අතර සමාගමක් බවට පත්වන අතර
රටවල් රාශියක රටවල් රාශියක තම මෙහෙයුම් කටයුතු තම මෙහෙයුම් කටයුතු සිදු කරයි උදාහරණ ලියන්න උදාහරණ ජුනිලීව සමාගම නෙස්ලේ සමාගම Unilever samagama Nestle samagama. Then Unilever kochchara lanka walena thiyenne neda? Gila ba oya balannako oya Luxcare gattat Unilever. Etomata Sunlight gattat Unilever. Lightbulb gattat Unilever. Neda? Ekko oy tiyena hama magulakma bima bothale indan perfume එක ඊට පස්සේ cream එක මේ හැම එකක්ම ගත්තට පස්සේ මුළු ලංකාවම ඇත්තම අද Unilever අදලා ඉඳලා. ඒත් අපේ රටේ ඇත්තම තියෙන මුදල් ටික ඔක්කොම උගුරගෙන ගන්න ඒ වගේ කම්පැනි. උගුර යාලේ ඒ සල්ලි ටික ඔක්කොම ඩොලර් වලින් එළියට අරන් යනකොට ඇත්තම අපේ රටවල් නිකම්ම හිඳෙනවා. ඉතින් අපි වෙනස් කරන්න ඕනේ ඒ වගේ දේ. ඉතින් අපේ රටවල් වල තියෙන නිෂ්පාදිකයන් අවස්ථාව දීලා ඒ වගේ ඒවා යම් ප්‍රමාණයකට හරි සීමා කරලා තියනවා නම් හොඳයි. තොර මේ වගේ ආයතන ඇවිල්ලා අපේ වගේ රටවල්ට හදලා දැහැ ගන්න මොකද? එයාලා ප්‍රාන්තනේ යම් ප්‍රමාණයක් කරගෙන ආපු ගමන් එයාලට අපේ රටවල් අල්ලන්න බොහොම ලේසි. හරි? මොකද අපි රුපියල් වලින් මහා කඳු පිටින් හම්බ කරන සල්ලි එයාලා මේ කොළ දෙකෙන් තුනෙන් ටක් ගාලා එකතු කරගන්න පුළුවන් නේද? ඇමරිකාවේ ඉන්න පුද්ගලයෙකුට ලංකාවේ විසිට් එකක් කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයිනේ. ඇයි ඒ? ඒ මිනිසුන්ට හිතන්නකෝ ඇමරිකන් ඩොලර් රුපියල් ලක්ෂයක් කියලා කියන ලොකු ගාණක් නෙවෙයි. American dollar ලක්ෂයක් කියන ලොකු ගාණක් නෙමෙයි. අද හිතන්න 50000 කියන හිතන්න සාමාන්‍ය මිනිස්සුන්ට 50000 කියලා ඉස්සර ගන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. American dollar 50000 කියන ලංකාවට ආවා කියලා හිතන්න. ඒතකොට අද ලංකාවේ මුදල් වලින් ගත්තොත් එන්නේ කෝටි කහමාරක්. 1.75ක් විතර. හරි? එතකොට කෝටි කහමාරකින් ඒ මිනිස්සයාට දවස් කීයක් ලංකාවේ ජීවත් වෙන්න පුළුවන්? ඔය සුපිරි හෝටල් වලට ගිහලා කාලා දුවනවා. හිතා ගන්න අවුරුදු ගාණක් ජීවත් වෙන්න පුළුවන්. කොහොමද අපි සල්ලියට අරයන් දැන්නම් මම කියන්නේ කන්වර්ට් කරලා ගත්තා ඒක විශාල මුදලක් අපිට හම්බ කරන්න වෙනවා අපිට විදේශ රටක ගිහිල්ලා අත්දැකීමක් ලබා ගන්න නම් මේ තියෙන තත්ත්වයක් එක නමුත් අපි ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒක ජාත්‍යන්තරකරණයට ලක් වෙච්ච ව්‍යාපාර සංවිධානයක් කරා අපිට යන්න තියෙනවා අපිට පහසුවෙන් ඕක ලබා කර ගන්න පුළුවන් එහෙම නැත්නම් ඇත්තටම අපිට හරිම අමාරුයි දැන් අපි හිතන්නකෝ දැන් විශ්වවිද්‍යාල මට්ටමින් අපේ තියෙන සම්බන්ධතාවය එක්ක ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ගණනාවක් එක්ක වැඩ කරලා කරන නිසා අපිට වීසා එකයි ටිකට් එකයි ගහගෙන ගියා එහෙනම් පාසුකම් ටික දෙනවා. එතකොට කාලා බීලා ඉඳ එන්න පුළුවන්. හැබැයි ඒ වටත් අපි එහෙම වියදම් කරන්න උනොත් එහෙම ඇත්තට මේ ජීවිතේ ඉඳ අමාරුයි. ඒතර ව්‍යාපාරයක් අස්සෙන් වාට යම් වෙලාවක රිංගල යන්න පුළුවන් චාන්ස් එකක් කමුත් ඒක හිතා ගන්න බැරි බෙනිෆිට් එකක් වෙයි. රයිට් හැදිලි නෙස්ලේ වගේ ආයතන, යුනිලීවර් වගේ ආයතන, කොකා කෝලා වගේ ආයතන ඇවිල්ලා බහුජාතික සමාගම් විදියට ගන්න. ඈ ලියාගෙන පස්වන අධිය මේක ජාත්‍යන්තරකරණය ලක්කන උච්චතම අවස්ථාව. හැබැයි මේකෙදි අපේ මව් රටේ මිනිස්සු අපේ රටේ තියෙන ප්‍රශ්න ඒවා ගැන මොකුත් හිතන්නේ නැහැ. දැන් හිතන්න ව්‍යාපාරයක් මම පටන් ගන්න යද්දි අපේ රටේ ජනාධිපතිතුමා කතා කරලා කියන ওই ව්‍යාපාරය ලංකාවේ කරන්න. එතකොට ලංකාවේ ඉන්න අයට ශ්‍රමිකයෝ විශාල ප්‍රමාණයක රැකී අවස්ථා හම්බෙයි, ජාතික නිෂ්පාදිත වෙන්නේ. එහෙම කතන්දර ටිකක් කියනවා. හැබැයි මේ සමාගම් ඒ වගේ කිසිම දෙයක් අහන්නේ නැහැ. මේ සමාගම් කරන්නේ එයා ඇවිල්ලා බලනවා තමන්ගේ නිෂ්පාදිතයේ සිද්ධ කරන්න පුළුවන් අඩුම පිරිවැය පොස්ට් එකක් දරන්න වෙන්නේ කොයි රටේද? ලංකාවේ නම් ලංකාවට එනවා, මාලදිවයින නම් මාලදිවයින්ට යනවා, භූතාන නම් භූතානට හරියනවා. හරි? ඒ කියන්නේ අඩුම පොස්ට් එක බලලා හොඳම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් තැනට එයා ගිහිල්ලා
ආරම්භ කරනවා හැරෙන්න වෙන කිසිම දෙයක් සංස්කෘතියවත් සදාචාරයවත් මේ ගෝලීය සාමයවත් ඒවා මොකවත් යාළුවට වැඩක් වෙන්නේ නැහැ. ලියාගන්න මෙහෙම ව්‍යාපාරයක් ජාත්‍යන්තරකරණයට ලක් කළ හැකි ව්‍යාපාරයක් ජාත්‍යන්තරකරණයට ලක් කළ හැකි උච්චතම අධ්‍යයන ලෙස උච්චතම අධ්‍යයන ලෙස මේ හඳුනා ගනි මෙහිදී ව්‍යාපාර සංවිධානය තම මව් රටට හෝ මෙහෙයුම් සිදු කරන කිසිදු රටකට තදින් බැඳී නොසිටි අදින් බැඳී නොසිටි ඔවුන් තම ලාභදායිත්වය පිළිබඳව අවධානය යොමු කරමින් තීන්දු තීරණ ගැනීම සිදු කරයි. ඒ කියන්නේ කිසිම රටකට පක්ෂපාතීත්වයක් දක්වන්නේ නැහැ කියලා කියන්නේ. ස්වාධීනව ඇවිල්ලා ව්‍යාපාර පටන් ගන්නවා ඒව පවත්වාගෙන යනවා. හරිද? උදාහරණ ලියන්න ජිලට් සමාගම. ජිලට් සමාගම. ජිලට් කියලා කියන්නේ වලට නම් මතක් කරන රේසර් එකක් නේද? දැන් රැවුල කපන හැට රේසර් තියෙනවා නේද? ඒක ජිලට් රේසර් එක විතරක් නෙවෙයි ජිලට් කම්පැනි කියලා කියන්නේ දෙවන්ත කම්පැනි. ඒක එයාලගේ බ්‍රෑන්ඩඩ් ගොඩාක් තියෙනවා. දැන් ජිලට් එකේ රේසර් එක ගත්තාට පස්සේ ඔයාලා සුපර් මාකට් එකට ගියාට පස්සේ දකින්න රේසර් තියෙනවා රුපියල් 60 70 150 200 නේද? නමුත් ඊට වඩා ටිකක් ඉහළ මට්ටමේ ආය මට්ටමේ සුපර් මාකට් තියෙනවා. ඒ වගේ එකට ගියාට පස්සේ ලක්ෂේ කහමාරි ඉඳන් ලංකාව ඇතුළේ රේසර් තියෙනවා රවුල කපන රේසර් තියෙනවා ලක්ෂේ කහමාරක් දෙකක් වෙන ඒවා තියෙනවා. ඒකේ ජිලට් කම්පැනිෙන් තමයි ඒවා ගහලා තියෙන්නේ. ඒක උවිත වඩා බ්‍රෑන්ඩඩ් පිටරටවල වලට එයාලා නිෂ්පාදන අලෙවිකරණ ඒවා තියෙනවා. ඒවා හිතා ගන්න බැරි තරම් ගණන්. හරි? ඒතකොට ඒ නිෂ්පාදිත වල වාලා අර කියන්නේ සමහර බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක ඒවා ගණන් වැඩි අඩු වෙන්නේ නේද? ඒතකොට ඒ නිසා මේ ජිලට් කියලා කියන්නේ තන් ඒ වගේ ආයතනයක් එයාලා ලාභදායීත්වය ගැන විතරයි සැලකිල්ලක් දක්වන්නේ. තර ඕක තමයි ජාත්‍යන්තරකරණයට අපිට යන්න පුළුවන් උච්චතම මට්ටම. ඒක නම් අපේ රටේ පටන් ගත්තා මේවා ක්‍රමානුකූලව තම නිෂ්පාදිතයන් අරගෙන ගියා. තර මතක තියාගන්න ඕව ඔහොම කරනකොට ඕවත් එක්කම සේවකයොත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා. සේවකයොන්ටත් අපිට මේ රැකියාව සඳහා යොමු කිරීමේ අවස්ථාවක් එනවා. ඔවුන් යොමු කරන්න සිද්ධ වෙනවා. හරි. ඊගොඩ ලියාගන්න කරුවක් දාලා මාතෘකාව ව්‍යාපාර සංවිධාන ජාත්‍යන්තරකරණය ලක් කිරීමේදී යොදාගත හැකි සේවාදායක මිශ්‍රණයන් දැන් මේක කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා.
අපේ රටේ සාකාවක් අපි වෙනත් රටක ස්ථාපිත කරා. හරිද? දැන් මේ ස්ථාපිත කරාට පස්සේ අපි දැන් ඒ රැකියාව කොහොමද දෙන්නේ? හරි? දැන් හිතන්නකෝ මම මෙහෙම කියන්න BOC කියලා හිතන්නකෝ. ලංකා බැංකුවේ සාකාවක් ඉන්දියාවේ ස්ථාපිත කරා. හරිද? ඔන්න දැන් ස්ථාපිත කරාට පස්සේ මේකේ තනතුරු තියනවා මොනවද තියෙන තනතුරු? මැනේජර් කෙනෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් ඉන්නවා. හරි? ඊට පස්සේ ඔපරේෂන් මැනේජර් කෙනෙක් ඉන්නවා. හරි? ඊට පස්සේ මේකේ IT සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්නවා. එතකොට මේ ඇයට ඇසිස්ටන්ට්ලා වෙනමම ඉන්නවා. හරි? ඊට පස්සේ ක්ලාර්ක්ලා වෙනමම ඉන්නවා. ඊට පස්සේ ක්ලීන් කරන අය වෙනමම ඉන්නවා. ආරක්ෂකයෝ වෙනමම ඉන්නවා. ඔය ඉදිරියේ ඉන්නවා. දැන් මේ බැංකු සාකාවේ එහෙනම් මේ ප්‍රධාන පෙළේ තනතුරු ටික අපිට අපේ රටේ කට්ටිය ශ්‍රී ලංකාවේ කට්ටිය අඳගාගෙන යන්න පුළුවන්. මේක ශ්‍රී ලංකාවනේ. ශ්‍රී ලංකාවෙන් ගිහිල්ලා මේ තනතුරු ටික ඔන්න ප්‍රධාන තනතුරු ටික ගන්නවා. පොඩි පොඩි තනතුරු ටික ඉන්දියාවෙන් ගන්නවා. පුළුවන් නේ කරන්න. ඕක තමයි එක ප්‍රවේශය. එහෙම නැත්තම් දෙක අපි ඉන්දියාවෙන්ම ගන්නවා. ඉන්දියාවෙම ගන්න මේ තනතුරු ටිකට ඔක්කොට පාට. හරි? ඉන්දියාවෙම ගන්න. තුන්වෙනි එක ලංකාවෙම ගන්නෙත් නෑ. ඉන්දියාවෙම ගන්නෙත් නෑ. මේ දෙකම සැලකිල්ලට අරගෙන වාසිදායක එක අපි කරනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඉන්දියාව වුණත් හිතන්නකෝ. අපි මැනේජර් කෙනෙකුට තීරණය කරනවා ලංකාවේ පඩියෙන් එයාට 250,000 දෙන්න කියලා. හරිද? හැබැයි මේක මැනේජර් කෙනෙක් විදිහට ඉන්දියාව කෙනෙක් ගත්තොත් එයාට සමාන වට එයා ඉන්නවා ඉන්දියන් රුපියල් ලක්ෂ 2ක්. ඉන්දියන් රුපියල් ලක්ෂ 2ක් කිව්වොත් අපේ රටේ සල්ලි වලින් දැන් ලක්ෂ 6කට තියෙනවා. එතකොට අපේ රටේ පාඩුවේ ඒක නේද? එහෙනම් අපිට පුළුවන් මේ දෙක සංසන්දනය කරලා තීරණය කරන්න කොහොමද කරන්න කියලා. දැන් ආසියාතික රටවල් නම් ටිකක් හරිෂියේ. යුරෝපීය රටවල් වලට කිව්වොත් එහෙම ඉතින් අද කරන්න බෑනේ. දැන් අපේ රටේ දැන් සමහර ක්‍රිකටර්ස්ලා ට්‍රේනින්ග් කරනකොට කෝචස් අරගෙන කෝචස්ලා ඉන්නව නේද? ඒ ට්‍රේනින්ග් කරන කෝචගේ පඩිය ඩොලර් 50,000යි 60,000යි 30,000යි එහෙම ගෙවන්න ඕනේ. එතකොට මෙහි ලක්ෂ 40 50 60 70 කෝටි ගානකට ගිහිල්ලා ඒකට මාසිකට ගෙවන්න ඕනේ. ඉතින් විශාල මුදලක් අපරාධයක් නේද? හැබැයි අපේ රටේ මිනිස්සු කෝකට ට්‍රේනින්ග් කරන්න ගත්තොත් එහෙනම් එයාට මේ ලක්ෂ 60 70 දෙන්නේ නැහැ. කිසිම වෙනවා. ඇයි? එයාට රුපියල් වලින් ගෙවන්න පුළුවන් නේද? දැන් අපිට මේ වෙලාවේ ඕනේ නම් අපේ අපි රටක් විදිහට ඩොලර් ටික ඉතුරු කර ගන්න ඕනේ නම් ඒවත් නතර කරන්න පුළුවන්. ඊට ඇවිල්ලා යන මේ ඩොලර් 60 70,000 මාසෙට කොහොම කීයක් කරනවද කී දෙනෙකුට පඩි ගෙවනවද අපි නේද? එහෙනම් අපිට ඇත්තටම කලමනාකරණය කර ගන්න පුළුවන් ඕන තරම් තැන් තියෙනවා. මොකද අපේ ඉන්න අයට මේ ක්‍රිකට් ගහන්න අපේ මිනිස්සුත් දාලා උගන්වන්න බැයිද? මොකෙක් දැම්මත් ගහලා ගිහිල්ලා ගොඩක් කලකට පැහැදිලා එන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ. ඔය ගමේ ඉන්න උන් ක්‍රිකට් උගන්නනකොට ආයේ කවුරුත් එල ගහනව නෙවෙයිනේ. ඒතකොට මේවා අලුතෙන් හදාගත්ත ඒවා නේද? බැට් කරන්න වෙනම කෝච් කෙනෙක් ඉන්නවා, ෆීල්ඩ් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා, ඊට පස්සේ බෝල් දාන්න වෙනම කෙනෙක් ඉන්නවා, බෝලර්ස් හදාදී හයි ස්පීඩ් දාන්න, ස්පීඩ් දාන්න වෙනම ඉන්නවා, මීඩියම් දාන්න තව එක්කෙනෙක් අරගෙන ඉන්නවා, ස්පීන් දාන්න තව එක්කෙනෙක් අරගෙන ඉන්නවා නේද? මේ වගේ කෝචස්ලා ගොඩාක් ඉන්නවා නේද? ඒතකොට එහෙම කරනවට වඩා ප්‍රමාණිකූලව පේරට ඇතුලේ අතරම කලමනාකරණය කරගත්තා නම් අපිට ඩොලර් ටික ඉතුරු කරගන්නවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඒතර මම මේ කියන්නේ දැන් මේ වගේ වෙලාවකදී දැන් මේ වගේ වෙලාවකදීත් අපි තීරණය කරගන්න ඕනේ දැන් මේ ඇයිට ඩොලර් වලින් ගෙවන්න ඕනොත් එහෙම. ඒතර හිතාගන්න වැඩිපුර ගෙවන්න වෙනවා. එතකොට තීරණය කරනවා අපේ රටින්ම ගිහලා සේවකයෝට දානවද නැත්නම් ඒ රටින් ගන්නවද නැත්නම් යෝගියක අපි පාවිච්චි කරනවා. සමහරවල් අපේ රටින් අරන් ගියාට පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වන් වෙලාවන්වලදී කල්පනාකාරී වෙන්න ඕනේ. හරි? පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක. දේශීය සේවාදායකයන්ගේ ගෙන් දේශීය සේවාදායකයන්ගේ විදේශ සාකාවන්ගේ සුපිරි තනතුරු විදේශ සාකාවන්ගේ සුපිරි තනතුරු පූරණය කිරීම වෙනත පිරවීම පූරණ ප්‍රවේශය කියලා ගන්න පූරණ ප්‍රවේශය
පූර්ණ ප්‍රවේශය වරායන්ද පිරවීම කියලා ගන්න. මෙහිදී සිදුවන්නේ විදේශ ශාඛාවේ ප්‍රධාන තනතුරු සඳහා මව් රටේ සේවකයන් පත් කිරීම සහ ඔවුන් ඒ සඳහා යොමු කිරීමයි හරිද? දැන් ওই දම්රෝ සමාගම එහෙම කරන්නේ ඒක ලංකාවේ තමයි ගිහිල්ලා ගොඩාක් කාලවලට ඒකේ වැඩ කරන්නේ දම්රෝ එල් කාඩු මන් දැන් ව්‍යාපාර කීපයක් ඒ වගේ සිද්ධ වෙන්නේ ඒකමයි. ඊවට දෙවෙනි එක ලියාගන්න විදේශ ශාඛා තනතුරු තත්සාකා ඒ රටේම කියන තත්සාකා ප්‍රතිස්ථාපිත තත්සාකා ප්‍රතිස්ථාපිත ස්වදේශ සේවාදාන ස්වදේශ සේවාදායක පූර්ණ ප්‍රවේශය ලියාගෙන මෙහිදී සිදුවන්නේ අදාළ ශාඛාව ස්ථාපිත කරනු ලබන රටේ සේවාදායකයන්ගෙන් ඇබෑර්තු පිරවීමයි එතකොට දැන් ඔය ගොඩාක් කරාට දැන් කොකා කෝලා කම්පැනි වගේ ගත්තොත් එහෙම කොකා කෝලා කම්පැනියේ ප්‍රධාන විදායක නිලධාරී ඔක්කොම ගත්තාට පස්සේ ඇත්තටම දැන් ලංකාවේ නම් ඉන්නේ මම ගියේ හින්දා දන්නවා ඒකේ සම්පූර්ණ මෙහෙයුම් සම්බන්ධව හිටපු ප්‍රධාන ලේඩි කෙනෙක් හිටියේ එයාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාස් අවුට් වෙච්ච එකේ ඉතින් එයාට කතා කරා පස්සේ ඉතින් අර ඒ හිතවත්කම ඔක්කොමත් එක්ක අපේ ළමයිට හොඳටම ඒ අදාළ ප්‍රොසෙස් ඔක්කොම පෙන්නුවා ඕන තරම් කොකා කෝල ඇතුළු ඒ සීරුව බීම ඕන තරම් බොණ්ඩ දුන්නා මට මතකයි ලස්සන කැප් එකක් දුන්නා එතකොට සෑහෙන උදව්වක් කරා මම මේ කියන්නේ එතකොට ඒ කම්පැනි වල ඉන්නේ ප්‍රධාන නිලධාරීන් ඔක්කොම වගේ අපේ රටේ අය තමයි පත් කරලා ඉන්නේ හේතුව දැන් අපේ රටේ ජාලයක් විදිහට ක්‍රියාත්මක වෙනකොට ඕක බෙදා ඉන්න ඕනේ දිස්ත්‍රික්ක 25 පුරාම එතකොට ඒ වගේ දේවල් කරනකොට අපේ රටේ භාෂාව සංස්කෘතිය වගේ දේවල් මූලික කරගනිමින් එයා ඒ වැඩේ ලස්සනට හැන්ඩල් කරනවා හරි ඊගාවෙන් තුන්වෙනි එක යෝග්‍ය සේවාදායක පූර්ණ ප්‍රවේශය
ඒකේ ලියාගන්න මෙහෙම මෙහිදී ජාතිකත්වය සම්පූර්ණයෙන් නොසලකා වඩා ගැළපෙන සේවාදායකයන් තෝරා ගැනීම සිදු කරයි. හරි. එතකොට එයාලා පිළිවෙල වගේ දේවල් සැලකිල්ලට ගන්නවා. හැබැයි සියල්ල සැලකිල්ලට අරගෙන යෝග්‍යතම සේවාදායකයා කවුද කියලා තීරණය කරගන්න. දැන් ඉන්දියාවේ අපි ස්ථාපිත කරා නම් ඉන්දියාවෙන් ගන්නවද? එහෙම නැත්නම් ලංකාවේ මඩ ගාගෙන යනවද? මේ අදි කරුණු කාරණා සැලකිල්ලට ගන්නවා. දැන් මම එනවා ඊළඟ වැදගත්ම කාරණාවන් ගැන කතා කරන්න. මේක ඔයාලගේ ජීවිතේට වැදගත්. හේතුව ඔයාලා පිටරටකට යනකොට ඇත්තටම පිටරටකට යන්න ඉස්සෙල්ලා මොනවද දැනගන්න ඕනේ? කොයි විදිහද අපි යන්න ඕනේ කියන කරුණු කාරණා ටික තමයි වැදගත්ම වෙන්නේ පැවරුමක් අපිට ලැබුණොත්. හරි. ඒ නිසා ලියාගන්න මාතෘකාව බහැරගත රැකියා පැවරුම් වලදී බහැරගත රැකියා පැවරුම් වලදී ව්‍යාපාර සංවිධාන මූණ දෙයි. අභියෝග එනත්තන් ගැටලු හරිද? මම මේක කතා කරලා ඉන්න මොනේ ඉස්සල්ලා කතා කරලා ඉවරලා පස්සේ කරුණු කාරණා ටික අපි ලියාගමු. එතකොට ඇත්තටම මේකෙදි කතා කරන එක තමයි වැදගත්. මොකද ඔයාලගේ ජීවිතය ඔයාලා පිටරට ගිහිල්ලා ගත්ත අත්දැකීම් ඇති. මම මගේ ජීවිතේ ගත්ත අත්දැකීම් කියන ඒ වගේ මම දැකපුවා තියෙනවා, මම අහපුවා තියෙනවා, කියවුවා තියෙනවා. හරිද? එතකොට මේවත් එක්ක සේවකයෙක් අපි පිටරටකට යවනකොට දැන් ඔය කියන විදිහට මම BOC එකම ගත්තම BOC එකෙන් ශාඛාවක් ස්ථාපිත කරනවා දකුණු අප්‍රිකාවේ. එතකොට අපේ ශාඛාව දකුණු අප්‍රිකාවේ ස්ථාපිත කරගුවොත් අපි ඒ සේවකයෙක් යවන්නේ කොහොමද? දැන් කොමර්ෂල් බැංක් එකේ ශාඛා තියෙනවා පිටරටට. එතකොට ඒවට යවනකොට කොහොමද අපි යවන්නේ ලංකාවේ සියලු? නේද? ඒ වගේම අපේ ගාමන්ට් ෆැක්ටරිස් තියෙනවා, ඒ අය අපි යවන්නේ කොහොමද ඒ සේවක? දැන් අර පෞගිය කාලේ අර අපේ සේවකයෙක් ගිහිල්ලා ඉවරලා අන්තිමේදී අර ආගමික අන්තවාදී මුල් කරගෙන අන්තිමේදී ගහලා මැරලා දැම්මේ. අන්න ඒ වගේ නේද? අපේ රාමන්ති පිටරට අපේ අය ගොඩාක් වැඩ කරනවා කියලා. ඒතොර ඒ වගේ තැන් වලට යවනකොට කම්පැනිස් හරහා යවනකොට මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්න ඕනේ? දැන් අපේ රටේ රාජ්‍ය තාන්ත්‍රය තුළ ඔයාලා උපාධිය ගත්තට පස්සේ පැහැදිලිව මතක තියාගන්න, උපාධියෙන් පස්සේ උපාධිය නැතත් රාජ්‍ය සේවයට අතුලත් වුණොත් එහෙම ඔයාලට විදේශ අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා විදේශ අමාත්‍යාංශයේ තියෙන විදේශ අමාත්‍යාංශයේ නැතිවට තියෙන විභාග. විදේශ අමාත්‍යාංශයේ යටතේ වැඩ කරනවා ලේසි. එතකොට ඒ අය විභාග ලියලා ඉවර වෙලා තෝරා ගැනීමට ලක් වෙනවා ලංකාවේ තානාපති කාර්යාල තියෙනවා නේද? ඇමරිකාවේ තියෙනවා, එංගලන්තේ තියෙනවා, ඒ හැම රටකම තියෙනවා. තානාපති කාර්යාල වල වැඩ කරන්නේ ලංකාවේ අය යවනවා. තානාපති ලංකාවේ ඉන්නේ තියාගේ සේවක කාර්ය මණ්ඩලයේ විදිහට සමහරවිට 10 දෙනෙක් ඉන්නවා. රියදුර දෙන්නෙක් විතර සමහරවිට යනවා. හරිද? එතකොට එහේ වාහනයෙන් පදිනවනේ. දැන් අර මේ පාර දූත පිරිසක් අර ඇමරිකාවේ ගිය වෙලාවෙත් අර එහේ වාහන 3-4ක් තියදී කුලියන වාහන ගත්තා කියලා පුළු ප්‍රශ්න උත්තා. එතකොට ඇත්තටම මේ සේවකයෝ ඉන්නවනේ. එතකොට තානාපති කාර්යාල හරහා ඔයාලට කැනඩාවේ යන්න පුළුවන්, ඇමරිකාවේ යන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවේ යන්න පුළුවන්, නිව්සීලන්තේ යන්න පුළුවන්. මේ යන්නේ කවුද? රාජ්‍ය සේවකයා. එතකොට රාජ්‍ය සේවකයා තමයි මේ රුපියල් 34,000 කට ගත්ත කෙනා එකපාරටම කැනඩාවට ගියොත් එහෙම කැනඩාවේ පඩිය තමයි එයාට හම්බෙන්නේ. ලක්ෂ 4,500ක් මේ සංගලින් පඩි. අවුරුදු 3ක් වගේ සේවාව සපයන්න සිද්ධ වෙනවා. ඒක ලාපව වෙන්න දෙන්නේ. සමහර අය ඒ රටවල එහෙමම ඉන්නවා. එතකොට අපි හිතන්නේ නැති පැති මේ. හරිද? එතකොට අපි එන මේ අපේ සේවකේ පිටරට යවනකොට මොන වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේද? විශේෂයෙන්ම අපේ රටේ කෙනෙක් අපි පිටරටකට යවනකොට අපිට ඇති වෙන පළවෙනි ගැටලුව තමයි ප්‍රමාණවත් පුහුණුවක් දීලා දෙන්න. හොඳ පුහුණුවක්
රියදුරේ ගත්තට පස්සේ අපේ රටේ දකුණේ රිය පැදෙව්වට එහෙම පදින්නේ වම් පැත්ත නේද ඒ පැත්තේ වම් පැත්තෙන් රිය පදින්න එතකොට දැන් අපේ රටේ හෝන් ගෙවුවොත් ඒ රටවල හෝන් ගහන්නේ නැහැ එතකොට දැන් මේ අත්දැකීම ඔයාලා ඒ වගේ රටකට ගියාට පස්සේ හම්බ වෙයි ඉතින් මමත් ඒ වගේ රටවල් කීපයක ගිය අවස්ථාවන්වලදී හිතා ගන්නවත් බැ මාරයි හෝන් ගහන්නේ රටවල ඉතින් හෝන් ගහන්නේ මිනිසුන්ගේ ඉක්මීම කියන එක උපරිමයෙන්ම තියෙනවා එතකොට දැන් අපේ රටේ වගේ රටක් ගත්තට පස්සේ අපේ මිනිසුන්ගේ අර මානසික මට්ටම් විවිධයිනේ ඒතර හිතන දේවල් යම් ප්‍රමාණයක ඇත්තම උගාක් පිරිසකුත් ඉන්නවා නූගත් පිරිසකුත් ඒතර මේකේ කලවම් වෙච්ච කොටස තමයි මැදේ නේ මේ දවස්වල උද්ඝෝෂණය කරනකොට පේන්නේ අර පොඩි පාරවලුත් එක්ක වහන පොඩි පාරවල අතුරු ගම්මාන වශයෙන් යන පාරවලුත් වහගෙන කෑ ගහනවා මේ කෑ ගහන්නේ මීඩියාවල යන්නේ නැහැ කොයිවත් යන්නේ නැහැ මොකට කෑ ගහනවද තේරෙන්නේ නේ ඒතර යමක් කරනකොට මම දැක්ක දැන් ඊයේ මම නුවර ටවුන් එකට යන වෙලාවේ තරුණ මට්ටමේ කොල්ල කෙල්ල 20ක් 25ක් විතර සිංහ පොඩි ටිකක් අරගෙන අර පෝස්ටර් ටිකක් අරගෙන මොනවද කියෝ 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 පාර්ටි ගොර යනවා එතකොට යමක් කරනකොට නේද ඕනම දෙයක් යමක් කරනකොට ඒක විධිමත්ව ප්‍රමාණිකූලව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් ටික සකස් කරන තියෙනවනේ මේ මානසික මට්ටම් ටික හදලා තියෙනවනේ ඒ රටවල ක්‍රියාත්මක වෙන විදිය දැන් අපි මැද පෙර දිගට ගියොත් එහෙම ඒ රටවල තියෙන දේවල් එක්ක අපිට සංසන්දනය කරන්න බෑ යුරෝපීය රටවල තියෙන එක්ක අපිට සංසන්දනය කරන්න බෑ ආසියාතික රටවල එන් කිම්බ වෙනස් අපිට වඩා හොඳ සංස්කෘතියක් තියෙන රටවල වල තමයි තියෙන. ඒක මේවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට අංක එකටම හොඳ පුහුණුවක් දෙන්න. තොරතුරු තාක්ෂණය කියලා හිතන්න. තොරතුරු තාක්ෂණය පිළිබඳ හොඳ පුහුණුවක් දීලා ඉවරලා තමයි ඒ අය යවන්නේ. ඊගොඩ වැදගත්ම දේ තමයි මේ අපි කතා කරන සංස්කෘතික කම්පණය. සංස්කෘතික කම්පණය කියලා කියන්නේ සංස්කෘතිය පිළිබඳව හොඳ අවබෝධයක්. අනිවාර්යයෙන්ම යන්න ඉස්සලා දෙන්න ඕනේ. පැනගෙන හරි මම යන්නම් කියලා යන්න පුළුවන් මේ රටකට. හැබැයි යනකොට ඒ රටේ සංස්කෘතිය පිළිබඳව හොඳ පුළුල් අවබෝධයක් අපි ගාව තිබුණ නැත්නම් රස්සාවට නෙවෙයි ඔයා විසිට් එකට ගියත් සමහරවිට ඒ ඇති වෙන තත්ත්වයන් එක්ක ඔයාලා මුණ දෙන්න වෙන ප්‍රශ්න හිතා ගන්න බෑ. දැන් මැද පෙරදිග සමහර රටවල වලදී බුද්ධ බින්දුරියක් ළඟ තබාගෙන ආවොත් සමහර සමාල්ලාවට ඉල්ලලා මරනවා. ගල්ගාන මරනවා. බුද්ධ බින්දුරියක් තිබුණා. හිතන්නකො. ඒතොර ඒ ආගමික වතාවත් ඒව මොකුත් කරන්න බැහැ. මං කිව්වේ අර මට මතකයි ඔය මුස්ලිම් අන්තවාදීන් කියන වචනේ මම පාවිච්චි කරන්නේ මුස්ලිම් ඉන්නවනේ කණ්ඩායම් දෙකක්. මුස්ලිම් කණ්ඩායම් එකම ආගම තමයි කණ්ඩායම් දෙකකට බෙදලා මරාගන්නේ. එකෙනෙක් කියන නැවත දෙවියන් වහන්සේලා ඉන්නවා කියලා තව කට්ටියක් කියන දෙවියන් වහන්සේලා ඉන්නේ නැහැ කියලා. ඒක ඔය කතන්දරයත් එක්ක ගැටුම් ඇති වෙච්ච කණ්ඩායම් ඉන්නවා විශාල වශයෙන්. හජිමා ජිමාලි අය සම්වසේ මට ඌට මතකයක් නෑ. ඒ අය තමයි කවුරු කාරණ ඉදිරිපත් කරලා තියෙන්නේ. මම මේ කියන්නේ එක අවස්ථාවක මම දැක්ක එක මුස්ලිම් කණ්ඩායමක් විසින් ඒ තව ලොරිය කාපු පිරිසක් හතර කරගෙන ඔවුන්ගේ නාම ආගම සම්බන්ධයෙන් අහලා ආගම අදහන වෙලාව දවසට කීයක්ද කියලා ටයිම් එක ගන්න. එයා කියන තුන් වතාවක් දෙවන් වාසේ වඳිනවා. පැය භාගයක් වගේ කාලයක් ගන්නවා. ඒ සඳහා. ඊට පස්සේ අරවයි කියන පැය භාගයක් කියන හොඳටම මගේ පැයකට එහා අනිවාර්යෙන් ගන්න ඕනේ. උඹලා දෙවන් වාසේ කැපවෙච්ච නැති වුන් කියලා හිතවල වැඩි කියලා. අමංගේ ආගම ඒ භාගයක් ගත්ත එක මදිලු පැයකට වඩා වඳින්න ඕනලු උඹ ඉන්න දෙවියන් වහන්සේ ගැලපෙන එකක් නෙවෙයි කියලා වැඩි දෙනා වරලා. මෙහෙම රටවල් තියෙනවා. හරිද? එතකොට ඔය එක පැත්තක්. තව පැත්තක් හිතන්නකෝ දැන් දකුණු අප්‍රිකාව වගේ ගත්තොත් එහෙම ඒ සැදිච්ච කාන්තාව විශාල වශයෙන් මිරිර යමි. එතකොට ඒ වගේ රටකට ජීවත් වෙන පිළිපුද්දලෙක් විශේෂයෙන් කිව්වොත් එහෙම ඒ කාන්තාව රැසුරු කරවුවොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඒ වගේම ඒ රටට යන්න ඉස්සෙල්ලා අවබෝධයක් අපි දෙන්න ඕනේ. දැන් නිකිනි බීච් කියලා තියෙන ගොඩක් තැන් තියෙනවා එහෙම රිකාඩ ගියාට පස්සේ ඒ කාන්තාව ඉන්න විදිහ. හරිද? ඒ කට්ටිය සාමාන්‍ය දැන් අවුව වැටෙන කාලේ ඇත්තටම ස්විමින් කරන්න යනවා වගේ තමයි හඳුන් වෙන කරන්නේ. ඒක සාමාන්‍යයි. ඊට පස්සේ අර හිම වැටෙනකොට හැසිරෙන විදිය වෙනස්. හරි? එතකොට අර වගේ හිම නැති කාලේ යන හැසිරෙන විදිය වෙනස්. එතකොට සාමාන්‍ය හාද්දක් දෙනවා කියන එක ඒව මහලු දෙවල් නෙවෙයි. එතකොට ඒ සමහර කම්පැනි වල තියෙන ඇක්ටිවිටීස්
සමහර කම්පැනි වල තියෙන ඇක්ටිවිටීස් වාර දැක්කම හිතා ගන්නත් බැරි. දැන් මම දැක්කා එක කම්පැනි එක ඇක්ටිවිටීස් එකක්. ඒකේ කම්පැනියේ තියෙන දේ තමයි අවුරුද්දට එක සැරයක් කඳුරගින්න. සියලුම සේවකයන් කඳුරගින්න දින දවස් 3ක්. මහා ලොකු කන්දනේ ලස්සනට ඕම ගිහිල්ලා දැන් පාරවත් වෙන තියන ඇවිදගෙන යන්න. හරි. ඒ කන්ද මුදුනේ කණ්ඩ බොණ්ඩ හෝටල් සරවම ඔක්කොම තියෙනවා. හරි. සියලු වැඩිහිටි සහ සාමාන්‍ය තරුණ සහ වයස සියලුම සේවකයෝ ඒ කන්ද තරණය කරන්න ඕනේ දවස් තුනේ සියලු වියදම් දරන්න ඒ අදාළ ආයතන. හැබැයි මේ කන්ද තරණය කරනවට සාමූහිකත්වයේ පිළිබඳව එයාලගේ දිනන සංකල්පය. සේවකයන්ගේ සාමූහිකත්වය. මොකද්ද තියෙන්නේ? දැන් මේක තමයි ඒ කන්ද. මේ කන්ද ඕම තරණය කරලා ඕම ඉඳලා ඕම කරලා ඕම මෙතනින් ඉන්න තියෙනවා. හරි. මේක දවස් තුනක් එයාලා දීලා තියෙනවා. මේ මැද හොටෙල්ස් එහෙම තියෙනවා. මහා ලොකු අමාරු පාරවල් නේ සාමාන්‍ය එදිකන යන්න පුළුවන් විදිහ තමයි හදලා තියෙන්නේ. හරිද? තාම දැන් පාසු ගන්න එහෙම ඔක්කොම ගන්නවා. සියලුම සේවකයන් මෙතෙන් එන්නේ. මෙතෙන් ඇවිල්ලා තමන්ගේ ඇඳුම් ගලවන්න ඕනේ. ඇඳුම් ගලවලා බෑග් එක අවශ්‍ය කරන දේවල් ටික කරමනාකරණය ටික බෑග් එකේ දාගන්න. හරිද? ඒක බෑග් එකේ දාගෙන ඇඳුම් නැතුව තමයි මේ කන්ද යන්නේ. සියලුම අය වයස මාළු ඔක්කොම ඇඳුම්නේ. අල්ලාසු ටොක්කොම් කරලා නිරුවත් අර බෑග් එකට අවශ්‍ය කරන කනබොන දේවල් ටික දාගෙන අර කැමරා ෆොටෝ වරවන්නේ අරගෙන මෙතෙන් පටන් ගන්න ඕනේ. හැම අවුරුද්දෙම මේක කරා. දැන් මේක මගට ගිහිල්ලා දැන් මම බලා ඉන්නවා. දැන් ඔය සෙල්ෆි ගන්න අය සෙල්ෆි ගන්න ෆොටෝ ගන්න තරුණ ඒ කියන්නේ කාන්තාවෝ පිරිමි ඔක්කොම එකට ඉඳන් ෆොටෝ ගහගන්නේ දැන් ඕකේ. දැන් හිතන්න නවාතන් ගන්නකොට ගිහලා සාමාන්‍ය අර හොටෙල්ස් වල ඉඳගෙන කනබොනකොට ඒ වගේ ඉඳගෙන ඔය ඉතින් අපි ඇඳුම් ඇඳගෙන ඉඳ ගන්නවා අර කට්ටිය ඇඳුම් නැහැ කාලිව එහෙම ඉඳගෙන කාලා බීලා විඳු කියලා විනෝද වෙලා ඔක්කොම කරලා ආවම පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ ආපහු ඇඳුම් ඇඳගෙන සාමාන්‍ය පරිදි යනවා. මේකක් එකපාරට ඔයාලට දැකින්න හම් වුණොත් ඔයා රස්සාව කරන්න කියලා ඔයාලට මොකක් හිතේද නේද? හැබැයි එයාලා සංස්කෘතිය දැන් මම දැක්කා රුසියාවේ නෞකාවක් තියෙනවා. ඒ නෞකාවට ගොඩ වෙන්න ඒ වගේ කම්පැනිස් වලින් ඒ වගේ විශේෂිත දවස් හදාගෙන තියෙනවා. ඒ වගේ ඒ සඳහා ඒ සේවකයන්ට ආරාධනා කරනවා. එතකොට ඒක ඒ නැවට ගිහිල්ලා කාලා බීලා විනෝද වෙනවා කියන්නේ. හැබැයි ඒ නැවට ගොඩ වෙනකොට ඇඟේ එක නූල් ගොඩක්වත් තියාගෙන ගොඩ වෙන්න බෑ. ඒ නැව හදලා තියෙන්නේ ඒකත් එක්ක. නැවට ගොඩ වෙනවා නම් ඇඳුම් ටික ඔක්කොම ගනවලා තමයි කාටාරි ගොඩ වෙන්නේ. නැත්තම් ගොඩ වෙන්න බෑ. මේ ඊ රටල් වල තියෙන දේවල් මම කියන්නේ. දැන් ඕ අපේ රටේ හිතා ගන්නවත් පුළුවන්ද? බෑනේ. දැන් ක්ලබ් එකක් ගත්තොත් දැන් අපේ රටේ නම් ඇත්තටම කොටවට ඇඳගත්තාම නටන ක්ලබ් තමයි තියෙන්නේ. ඒ රටවල් වල ගියාට පස්සේ එහෙම ක්ලබ් නෑ. ක්ලබ් එකකට කාට හරි යනකොටම ඇඳුම් නැති ගෑනු ළමයි දැන් මම දැක සමහර තැන් වල තියෙනවා මේ ඒ කාන්තාවල්ද ඩාන්ස් කරන්නේ ඇඳුම් නැතුව. ඇඳුම් නැතුව ඩාන්ස් කරන්නේ අපේ නම් මොන හරි ඇඳුමක් ඇඳගෙන නිකන් අඩුවට හරි සුට්ටක් කර තියාගන්නට එහෙම නෑ. ඇඳුම් නැතුවම තමයි ඩාන්ස්. එතකොට මම මේ කියන්නේ මෙහි ඉන්න ශ්‍රමිකයෙක් මෙහි ඉන්න පුද්ගලයෙක් අපි කාමයේ කියන එක හැමෝටම තියෙනවා. හැබැයි මේ කාමයේ කියන එක අපි සමහර වෙලාවට බලෙන් වහගත්ත එකක්. අපි ගන්න බලෙන් වහගෙන මෙහෙම පොරෝගෙන අර පොල්කට්ටේ වහගෙන වගේ මේක ලෝකෙට පේන්න ඕම වහගත්ත එකක්. ඇතුළ ගත්තට පස්සේ ගන්නම දෙයක් නෑ හැමෝගේම. නමුත් මේක බලෙන් වහගත්ත එකක්. ඒරට ඕනේ නැහැ එකක් නැහැ. ඒතර මම මේ කියන්නේ ඔරොත්තු දෙන්නේ නැති වුණොත්. ඔරොත්තු දෙන්නේ නැති වුණොත් එහෙම ඒ සංස්කෘතිය ගැලපෙන්නේ නැති. ඕක වැඩිදුර ඕනේ දැන් විශ්වවිද්‍යාලයට ආපු ළමයිගෙන් වැඩි හරියක් රැක් කරලා අහු වෙලා තියෙන අය බලනකොට ඇත්තටම මම හොයලා තියෙනවා ඒ රැක් කරන්නේ අර පාසල් ජීවිතයේ ගෑනු ළමයි වැඩි කතා බහ කරලා ආශ්‍රය කරපු නැති නිකන් කොන් වෙලා වගේ ඔහේ ඉඳලා ඊට පස්සේ විභාගයේ විශ්වවිද්‍යාලය ආපුවයි ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ දෙන්නේ චන්දි වගේ ඒ තමයි අර අයට පාඩම් ගන්න. පුළුවන් තරම් දේවල් කරලා තියෙන්නේ. ඒ නිසා මෙතනින් එක පාරට මෙතෙන් විසි වෙනවා. ඔයාගේ මානසික මට්ටම ගන්න හදක දීලා තිබුණ නැත්නම් අදාළ ආයතනයේ විසින්. ඔයා ඇත්තටම අතෙන්ට ගිය ගමන් අසරණ වෙනවා. අනිවාර්යෙන් අසරණ වෙනවා. ඔයා මම මේ කියන කතාව මතක තියාගන්න රස්සාවක නෙවෙයි ජීවිතේ යම් දවසක හරි ඔයා විදේශ රටකට යන්න වුණොත් මේවා පැහැදිලි ඔළුවේ තියාගන්න. මොකද අපි හිතාගෙන ඉන්නවට වඩා ඒ රටවල ක්‍රියාත්මක වෙන විදිය වෙනස් නේද? දැන් ප්‍රංශයට ගියොත් එහෙම ප්‍රංශේ තියෙනවා නිවාස පද්ධති මෙහෙම දිගට ගහලා තියෙනවා. දැන් ප්‍රොස්ටිටියුට්ලා කියන අය
අපේ රටේ නීති විරෝධී වුණාට ඒ රටවල නීති විරෝධී නෑ. එයාලගේ මෙහෙම ගෙවල් හදලා තියෙනවා. එකම විදියට තමයි ගෙවල් හදලා තියෙන්නේ. මෙහෙම එක ලස්සනට එකම විදියට ගෙවල් හදලා තියෙනවා. හරිද? මේ ගෙවල් ඒ රටවල බොහෝ වෙලාවට එකම විදියට හදලා තියෙනවා. මේ ගෙවල් වල මෙහෙම පාරේ එයාලගේ තියෙනවා මෙහෙම ලයිට් එකක්. රෙඩ් ලයිට් එකක්, ග්‍රීන් ලයිට් එකක්, yellow එකක්, කොහොම ලයිට් එකක් දාලා තියෙනවා. අර අපි දකින්නේ අර කලර් ලයිට් එකේදී දකින්නේ අන්න ඒ වගේ දාලා තියෙනවා. එතකොට මේකෙන් කියන්නේ මොකද්ද? වේකන්සි තියෙනවා නම් අන්න green light එකක් පෙන්නනවා. වේකන්සි නැත්නම් එහෙමයි yellow එකක් තියෙනවා නම් ළඟදී වේකන්සි වෙන්න තියෙනවා. එහෙම තමයි පෙන්නන්නේ. දැන් මට ඕන නම් මේ රටට ගිහිල්ලා මේ කාන්තාවක් එක්ක කතා කරලා ඒ කාන්තාව తాවකාලිකව කසාද බඳිනවා. తాවකාලික temporary. හරි? එතකොට ඒකෙදි සිද්ධ වෙන්නේ ඒ කාන්තාව ගිය ගමන් කතා කරපු ගමන් එයාගේ ෆයිල් එක ඔක්කොම අරගෙන ඉන්කම් ටැක්ස් ෆයිල් එක කම්පැනි එකේ යා රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ රජයේ ඒකට ටැක්ස් ගෙවන්න ඕනේ ඒ ෆයිල් එක ඔක්කොම අරගෙන ඒ වගේ එයාගේ හෙල්ත් ෆයිල් එක කියනවා සම්පූර්ණ හෙල්ත් එක එයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද ඔක්කොම විස්තර ටිකත් එක්ක එයාගේ ෆයිල් එක ගෙනල්ලා කියලා ඉවරලා ඊගාට කතා කරන ඇග්‍රීමන්ට් එක කොහොමද කරගන්නේ ඇග්‍රීමන්ට් එක යා මාසයක් නම් මෙහෙමයි මාස දෙකක් නම් මෙහෙමයි තුනක් නම් මෙහෙමයි ඉතින් මේක ඇග්‍රීමන්ට් එක ගහගන්නකොට ඇත්තටම සමහර අය මේ කාන්තාවත් එක්ක ඇග්‍රීමන්ට් එක ගහගත්තොත් කාන්තාවත් එක්ක අමුසමී විදිහේ ජීවත් වෙන්නේ මෙයත් එක්ක මේ ඇග්‍රීමන්ට් එක ගාව තියෙන වාසිය තමයි ඒ රට ඇතුලේ ඕන තැනක ඇවිදලා කරලා ගිහිල්ලා ඔක්කොම දේවල් කරගෙන ඉන්න පුළුවන් මෙයා එනවා ගයිඩ් කියලා හරි උතරම අග පෙන්නනවා ඒකට ගානක් දෙනවා ඒක තමයි සිද්ධ වෙන්නේ දැන් මේවා සංස්කෘතියක් මේ කට්ටිය ඒකට දැන් මේවා අපේ රටේ එහෙම ලේන් එකක් එහෙම දැම්මොත් එහෙම කොහොමද කියද කියලා කරන්නේ මේ එතකොට එහෙනම් අපි සමහර දේවල් ලොකුවට හිතාගත්තට විනිවිද එක නෑ එතකොට මේවා සාමාන්‍ය දේවල් හරි සාමාන්‍ය මට්ටමේ ක්‍රියාත්මක වෙන දේවල් ඒතර මේවා ඒ රටවල සංස්කෘතියින් එක්ක අපි පැහැදිලිව ගලප ගන්න ඕනි ඒතර මම දන්නේ අනාගතයේදී ඔයා කොයි රටට යයිද නේ ඔයා ඩුබායි යයිද කුවේට් යයිද සවුදි යයිද දන්නේ ඔයා ඉන්දියාවට යයිද කියලා මම දන්නේ එතකොට ඕනනම් නේපාලට යයිද කියලා මම දන්නේ නැහැ. දැන් නේපාලේ වගේ රටකට ගියොත් එහෙම සමහර අයට කාන්තාව අඳුම මිලකට මිලදී ගැනීම හැකියාව. ගැහැණුණා. එතකොට ඒ රටේ හේතුව තමයි ඒ රටේ ඉන්න ගැහැණු ළමයි ගත්තට පස්සේ හිතාගන්න බැරි තරම් සුරූපී කාන්තාවෝ ඉන්නේ. ලස්සනයි. හැබැයි ඒ අය ගෙවල් දොරවල් ගත්තොත් එහෙම සෙල්ලම් ගෙවල් වගේ තමයි ජීවත්. හැබැයි ඒ අයගේ රූප ස්වභාව ගැන තමයි ඒ නේපාලේ වගේ රටකට ගියොත් එහෙම ඒ රටේ ඉන්න කාන්තාව මුනිපත්ේ දීලා කටයුතු කරන යම් ප්‍රමාණයක්. ඒතර මේ ඒ රටවල් වල ක්‍රියාත්මක වෙන විදිය. ඒතකොට මේ කියන ව්‍යාපාර ගත්තට පස්සේ අපේ රටවල් වලට නීති විරෝධී වුණාට මෙතන ඉහාට ගියාට පස්සේ මේවා නීති විරෝධී ව්‍යාපාරනේ ඒවා සාමාන්‍ය ඒ රටේ ඇතුළේ ක්‍රියාත්මක කරන ව්‍යාපාරික තත්ත්වයන්. ඒතකොට ඒ අය උදව් කරන්න කැමති. ඒතකොට තමන් තමයි තීරණය කරන්නේ ඒ අයත් එක්ක කොයි විදිහටද ඇසුරු කරන්න ඕනේ කොයි විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. ඒතකොට මේවා ඒ රටවල සාමාන්‍ය රට අපේ රටේ සංස්කෘතියත් එක්ක අපිට මේවා සාමාන්‍ය දේවල් නෙවෙයි. ඒතර ඒ රටවල ඉඳලා අපේ රටට ආපෝ වෙන්න ඕනොත් එහෙම අපි කොයි විදිහකට මේවත් එක්ක මුහුණ දෙන්නේ. ඒතර එහෙනම් අපේ රටෙන් අපි නිදහසේ අතහැරියට පස්සේ ඒ රටට ගිහිල්ලා මොනවා කරයිද දන්නේ නැහැ. සමාජයට හොරකමක් කරලා එහෙම වුණොත් එහෙම සාමාන්‍ය ජීවිතේ අයින් වෙලා යන්න පුළුවන්. මේ හැම එකක්ම ඇඳුමේ පැළඳුමේ ඉඳන් හැම එකක්ම සංස්කෘතියත් එක්ක අපි ගලපගන්න ඕනි. දැන් අපි පොයි දවසක් ගැන කතා කරාට දැන් ජපානයේ ගත්තත් පොයවල් කියන හඳ තිබ්බට පොයක් කියලා එහෙම එකක් නෑ කැලෙන්ඩර් වල එහෙම නෑ අවුරුදු සමරන්නේ එයාලගේ ජනවාරි නම් ජනවාරි විතරයි. ඒතර ඒ කාලෙට එයාල දන්නවා අනිත් ඒවා ඉගෙන එයාල ඒකම සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒතර අපිට ඇත්තටම හොයාගන්නත් බෑ සමහරවල් ඒ රටවලට ගියාට පස්සේ පොයි දෙන්නත් කියලා හොයාගන්න බෑ. අපේ කැලෙන්ඩරයක් අපි අරන් ගිහලා තිබ්බොත් කැලෙන්ඩර් දෙන හොයන්න බෑ. ඒතර එහෙනම් ඒ අදහන ආගම නේද? ඒ අය ක්‍රියාත්මක වෙන විදිහ දැන් අර සමහර රටවල් වලට ගියාට පස්සේ ඒ රටවල් වල ඉන්න අර සීතල වතුරේ නාල ඇවිල්ලා එහෙම තමයි ආගම වඳින්නේ. දැන් ඔයාලා ඉන්දියාවේ ගියොත් එන්නේ ඉන්දියාවේ තියෙන සමහරතෙන් හිතා ගන්න බෑ නේද? අදටත් ඉන්දියාවේ මම දැක්ක මේ ළඟදී නිර්වත්‍රේ ඉන්න අය අපි කියන්නේ අර නිගන්ඨයෝ කියලා. ඒ අය බුදුහාමුදුරුවෝ කාලේ ඉඳන් හිටියේ. ඒ අය අදවත් ඉන්නවා. එතකොට එහෙම අය ගෙනල්ලා කාන්තාවෝ ගෙවල් වල ඉන්න ගැහනවා. ඒ අය ගෙනල්ලා ගෙදර වෙනම පැත්තකින් කියලා එයාලට කන්න බොන්න දේවල් හැම එකක්ම මාසයක් සමානලාවට සති තුනක් විතර එහෙම කාලයක් තියව දෙනවා කන්න බොන්න දෙනවා. ඊට පස්සේ අර ප්‍රසිද්ධ ස්ථානවල ඒ අය නිර්වත්ව ඔහම ඉන්නවා හිටගෙන ඉන්නවා. බලාගත්තුත් බලාගෙන ඉන්න නිර්වත්ව හිටගෙන ඉන්නවා. ඉතින් සමහර අය ඇඟට තට්ටු කරලා ආව ස්පර්ශ කරන ඒවා කර කර යනවා.
කරයි පාඩුවේ වෙන්න ඕනේ. මේ ආගේ සංස්කෘතිය දින දෙයක්. ඒ වගේම අර නිර්වස්ත්‍රෝ එක එක රූප මෙහෙම කරේ තියාන ඔක්කොම කෑ ගහගෙන යනවා වීදිකුවා. මේක ඉන්දියාවේ තියෙනවා. මේක නා අල්ලගුණට කිලෝමීටර් 32යි මෙතන තියෙන දේන. ඒතර ඒ පැත්තේ තියෙන දේව. එහෙනම් අපිට ඒව ගැලපෙනවද නැද්ද කියන එක එහෙනම් අපි යන්නේ ඉස්සලා දැනගන්න. එහෙනම් සංස්කෘතික කම්පණය කියන එක අද බහිගත රැකියා ප්‍රවෘත්ති වලදී විශේෂයෙන්ම බලපාන දෙයක් බවට පත් වෙලා තියෙන නිසා ඔයාලා කොයි රටේ ගියත් ප්‍රසාවරියන්නත් පුළුවන් එහෙම නැත්නම් රට බල්ල ඉන්දියන්නත් පුළුවන් මේ යනකොට හොඳට ඒ රටේ සංස්කෘතියත් එක්ක සලකා බල්ල යන්න දැන් ඉන්දුනීසියාව සහ ඒ ආශ්‍රිතව තියෙන රටවල් කීපයක් තියෙනවා ඒ රටවල් වල තමන්ගේ පවුල කෙනෙක් මරුණාට පස්සේ තමන්ගේ අම්මා මරුණා කියලා හිතන්නකො අම්මා මරුණාට පස්සේ ඒක බුමුදානි කරන්නේ එයාලගේ එම්බාම් එකක් තියෙනවා ඒ එම්බාම් තමයි අපේ එම්බාම් කරනවා වගේ නේද බිකෝස් පිළියටම කරනවා හොඳටම කරනවා කියන්නේ පොලි ඉතින් මම කියලා කියන්නේ නේද එනවා මට්ටමේ මම දන්නේ ඒක අවුරුදු ගානක් තියාගන්න පුළුවන් බොඩිය. ඒ මිනිය පෙට්ටියකට දාලා වහලා ගෙදර පැත්තකින් තියෙනවා. අපි දවල්ට ගන්නකොට බත් ගානක් කරන් ගිහලා මිනි පෙට්ටිය උඩ තියෙනවා. හවසට ගන්නකොට මිනි පෙට්ටිය උඩ ගිහලා එයා ඉන්නවා ජීවතුන් අතර ඉන්නවා වගේ එයාට ඒක දෙනවා. කියලා තමයි සලකන්නේ. හරිද? එතකොට දැන් අම්මා මැරිලා ගිහලා දැන් දුවගේ දුව පොඩි චූටි දුව. ගිහලා මිනි පෙට්ටිය අරලා අත්තම්මා කිව්වේ. මිනිය පේන්නේ වහලා තියෙන්නේ පිට සාමාන්‍ය පිටිය වහලා සාමාන්‍ය කියලා කියන්න බෑ මම හිතේ විශේෂ පිටියක් ඒ රටේ හැටි සාමාන්‍ය ඒක වහලා තියෙන. එතන වහලා තියෙන සමහර ගෙවල් වල මිනිය තියෙනවා අවුරුදු 15 20 මිනිය තියෙනවා. ඇයි කියලා අහුවම එයාලගේ සංස්කෘතිය තමයි මිනිය සාමාන්‍ය මිහිදන් කරනවා නම් එයාලා මිහිදන් කරන්නේ පවුලේ ඔක්කොට වෙන්න පුළුවන් දවසක් තමයි මේක කරන්නේ. ඒක මගුලක් වගේ ගන්නවා ලොකුවට. අපි මගුලක් ගන්නකොට පෙරුම් පුරලා ඔක්කොඩම හැමෝටම කියලා මගුල් ගන්න අන්න ඒ වගේ මිනිය විහිදම් කරන කටයුත්ත සිද්ධ කරන්න ඥාති හිතයිසි ඔක්කොම ඉන්නේ. මේක ලොකු සල්ලියක් ඔයාලට. ඒ සල්ලිය එකතු කරගන්නකම් මිනිය ගෙදර තියාගෙන ඔක්කොටම කියලා ඉවරලා තමයි මිනිය ඒ අවසන් කටයුතු කියලා අවසන් එයාලගේ ඇරිට අවසන් කටයුතු වල දානවා වල දාන. දැන් හිතන්නකෝ දැන් මෙහෙම අපේ ගෙදරක මිනිය ගේ ඇස්සේ තියාගෙන ඉන්න උනොත් දැන් ඔයා ඒ රටේ රස්සාවට ගිහිල්ලා ඒක ගෙදරට ඔයාට අපි හිතමු නවාතැන් පහසුකම් හම්බුණා ඒ ගෙදර. ලොකු ගියා නේද? හැබැයි ඒක කාමරේක මිනිහක් තියාගෙන මොනවා හිතේද කරන්නේ? මේවා වෙන්න පුළුවන් වැඩ මම කියන්නේ. බැරි වෙන්න බැහැ පුළුවන්. ඒ අයට එක සාමාන්‍ය නේද? ඒ අයට එක සාමාන්‍ය. තවත් රටවල් තියෙනවා ඒ රටවල් වල මළවුන්ගේ මාසයක් තියෙනවා. දැන් නොවැම්බර් මාසෙම මළවුන්ගේ මාසය විදිහට සැලකනවා. मनोविकार මම මේ කියන්නේ සංස්කෘතිය කියලා කියන්නේ විවිධයි හිතන්නවත් බැහැ. අපි හිතාගෙන අපේ සංස්කෘතිය තමයි හරි ඔක්කොම මේක ASCII තියෙනවා කියලා අපි හිතාගෙන ඉතියට ඒ අය හිතන්නේ ඒක හරි කියලා. ඒ වගේම දැන් බ්‍රසීල් වල වගේ කියොත් බ්‍රසීලේ මේක පැත්තක ගෝත්‍රිකුලු නේද? සාලෝසෙන් ගෝත්‍රිකුලුනේ. මේ ගෝත්‍රික කණ්ඩායම ඉන්නවා මේකේතර කවුරු හරි මැරුණොත් එහෙම මිනිය එහා පැත්තක දෙන්න දෙන්නේ. එහා පැත්තක හිතන මිනිස්සු ඒක කෑලි වලට කපාගෙන කණ්ඩෝ लोके ඒක ආරාර අපි කියන්නේ නිතමානිත්‍ය පිළිබඳව යම් කරුණු කාරණාවක් මුල් කරගෙන මම කියන්නේ සිද්ධ කරන්නේ නේ නමුත් අපේ ආගමේ හැටියට අපේ හාමුදුරුවෝ කෙනෙක් කවදාවත් කාන්තාවගේ කකුලක් ඉන්නේ නැහැ නේද කකුලක් හොදන්නේ නැහැ අපේ හාමුදුරුවෝ ඉස්සලා ඒ අය දන ගහනවානේ ඒක නිදී අපේ ආගම උතර මේවා පරස්පර එහෙනම් ඔයා යනකොට අනිවාර්යෙන් ඔයා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුක්තව යා යුතුමයි මතක තියාගන්න එනිසා අර අපි දකින්න දේවල් වලට එහා ගිය දෙයක් මේක හරහා සිද්ධ වෙනවාමයි එතකොට විශේෂම කාන්තාවෝ මේ රටවල් වලට යාමේදී
Ubo karma karna sarikima tendo ona karma karna tiyenawa pirimiya wagema hari pirimiya wagema kaanthawa rata walata yanakota ubo karma karna mamme kiyeneewa dana handunagena ya yutumai mokada e rate minissu hasirena widiya saha api hasirena widiya aathpasuma wenas etokota ara api samahara viswavidyalaya walata yanawa upadhi hadarima sandaha yanawa e giyaata passe meewa notherne inda samahara mu jeevithayema aul jalawak bawata Patina iwa dina draksol dabe iwa nih draks kini iwa dina iwa dabe iwa nol pasia jala benda dabe heme kage nama nisi iwa bo dia kie bo nihan puhunua sanskutika kampane takshane iwa ge dia wali di pasi kilpie daksata iwa tarak sana kile dana gana kauwa pita dawa nongonde dana kile kita wala paul prasna iya pita dana nol dala pita dawa nama podi kene kini iwa urde kua ge tur podi kina temo kode wene nih nih. Samalar tata rata kiri kamu kodi kena manusia matra minus villa dan meraite langkahnya gudak kayak kanta atau apa kamu meh paul prasna pirimi aja paul prasna yang lagi gudak deh waktu itu ini hamekah cuma kiatan sahaja tapi yang dijadi tamai salakannya oke juga minna meh pahit kita kayak orang boleh di tapi minna meh waktu itu pada kondo pulur lah bodya api itu tiend oni hari ekine ke liat ini yang ya terus tapi tahu katakan liat kan ekah බහැරගත රැකියා පැවරුම් තම වෘත්තීය සංවර්ධනයට බාධාවක් ලෙස බහැරගත සේවා දායකයන් බහැරගත සේවා දායකයන් සංජානනය කිවි සංජානනය කියලා පාඩමක් තියෙනවා අපි ඒකත් කතා කරන ඉස්සරහට සංජානනය perception සංජානනය කිරීම හරි එතකොට ඒකට හේතුව තමයි Then samahar rekia sama videse kata bena kota magi service se kaya nawa kila pikin. Hari de then itanda ko mama hitiye tune tuna. Mama rata gila aurdu tuna kinga apa wedi mama apa wistabi de weni tune tune. Magi te kili wialua then samahar tune ekar gila ya deke ekai. Ya agi se ni rari gila magi de rari gila. එනිසා සමහර අය පෙන්ෂන් වගේ යද්දි මේක සැලකිල්ලට ගන්න පෙන්ෂන් එක හදන්නේ එනිසා සමහර අය මෙන්න මේ වගේ හේතු නිසා බහැරගත රැකියාවන් වලට යොමු වෙන්නේ නැහැ ආරම්භයේදී හරි මම යන්නම් කියලා එනවා මොකද විදේශ රටක සංචාරය කරන්න තියනවා හොඳයි ඒ රටවල වලට ගිහිල්ලා එන්න තියනවා හොඳයි කියලා යනවා හැබැයි ගිහිල්ලා බලන්න දැන් යුරෝපීය රටවල වල හිම වැටෙන කාලෙට ඔයාලට ගියා යන්න පුළුවන් ඔයාලට අනිවාර්යයෙන් යන්න පුළුවන් Tere monat karam karumia dekele. Oli tien sumtara te ne mimia. Dekada me gaus dekak dan netu me okum wahagan netu e dia tei leka mina dia kipu. Gehana ne me okum me me galele. Merira gaus dekem gale wote me gerti. Pre hima bete na kota sampur na parwa hime mehena. Bahan ori te yanda be. Pain yanda be. Oi hima sumtara yoge pena do wani ka hari na mada bole wongi. Hari wani ka harpegi na pegi na mada wongi. Udah mehem awatnya, ini orang pagi ini video leh mau mandi lagi ya. Apa tuh akhirnya dagang itu tuh mehem tapu tiri. Hari mama, itu kota, ini sa, ada ketika alino ekapart sunder atta kalau penurun itu, masa hatarak paha, ini inno kota, ini sunu kudumu duka tiri. Hari, ini mehem, reno, ira kini kan dakin damine reh dawal beragam dari karam andegar, himer gar. Hari, itu kota, ini sa සාමාන්‍ය මීටර් 50 එවිතකන යන්න බෑ. දැන් ඒ රටවල තියෙනවා දැන් රුසියාවේ එහෙම මම හිටපු කාලෙත් එහෙම වුණා මීටර් 50 එක දිගට එවිතකන යන්න බෑ. මීටර් 20ක් 25ක් ගියම ටක් ගාලා කඩේකට රින්ග ගන්නවා. කඩවල ඇතුලේ දැන් අපේ රටවල ඒසි කරලා තියෙනවා. ඒ වගේ හීටර් හයි කරලා තියෙනවා කඩවල. කඩවල ඇතුලට ගිහලා කඩින් මොකක් කන්නේ බොන්නේ නැහැ. බන්ඩිත් නෑ කඩේ දෙනවා ටිකක් කරලා ඉඳලා යන්නේ. මිනිසුන් මොකක් කියන්නේ. ඇයි? ඒ රටේ ඒ කල්ෂේක හදාගෙන තියෙන්නේ එහෙම කඩවල වලට ඇවිල්ලා හීට් වුණාට පස්සේ යන්න පුළුවන්.
ini mudah lah, apa yang terjadi, ini mukul dah, tahun siaran yang baru kan datang, ini hilang mana, itu udah hilang, itu yang berdua, hari itu udah ini khal ya, itu udah sancara sama ahmad aja kira, karena ibu kali ini uga rasa sahaja itu pertanyaan, ini dah samara ya, mandarana samara rasa udah gila ya, itu mah hinda, apa masih ada kan rasa udah ada, misalnya sih tiga itu darah, apa ya orang kerang ini, terutama yang ada health tega, untuk orang pola balik sama ini berarti anda ini. Iga mereka sanskritika company. Sanskritika company. Culture software apa dia? Liangan mihma, bohomea. Baharagata seva dayakayanta vividu sanskrutika parisarayanta Hendak esih ini mata duskara mana baby? Oun beharaga terakia apa orang bola di? Oun beharaga terakia apa orang bola di? Asar takwe? Mal loko karma ke liyanda denne pehadili ne palawini karanawa liyagatte naha kiyala kenek dala thiyena apahu podda kiyanna puluwanda kiyala apahu man kiyanna anithaya liyaganna epa palawini karanawa ge beharagata rakiya pawurun tama wurtiya samvardhaneyata badawak lesa beharagata rakiya pawurun tama wurtiya samvardhaneyata badawak lesa beharagata sewa daayakayan sanjalane kirima hariyada Right. Itu kotor. Orang company, sanskriti ke company, oka matematika agan na, oyala Peter Rata kau itu rakne we. Apa Rata asyik tuh ke dino ini? Karena galle matra katte hilla, katet itu kerana kotor. Dan luar api katet itu kerana ini orang minus. Kata bahagian ini dia minus. Nih, hari mak kayak dulu nanti orang ini dia ini. Tapi matematika ini Mura illa ya, matra katte share kene, ehki dina karak kani dikit, dina ehki lagi ane, ehki gini gini, ehki gini ke ehki lagi pawai chicken, so ehki dina karak kani dikit udah, pasi pollo kok, mune balar udah, pengen gana, dina dina muka dina karan dikit, ekeka tali asem lah, hari, itu pasi mama teater ma, oya, mulin moy matra gila, mulin moy itu bat, Yang mau kita ini kira kian, tenang, kaji diri amat tuh mana tuh na, tuh amak boh mih itu waktu ini amak itu mungkin dari yang gila dina ikal, tuh lagi mau view guna segera amat tuh mana, ya yang gila lagi gila dina, tuh gila villa mereka, gitu mereka tiya villa, me, mata waktu mereka bawa dina dikira itu, terus mak lihat segala orang kok mereka nang show waktu mereka mau gila, itu pasti kene dua guna villa, terus waktu mereka bawa dina dikira. Jadi mama udah biar balon, mama waktu itu mau kerja bahan nih kira. Biar kita bahan, itu mana kau yang hari bahan? Ya, api kian nih mau kerja. Waktu itu kan, ada lagi nih kira. Tapi yang lagi nih waktu itu kan bahan lagi nih. Oh, heita pol, oyan nih ahgiya? Oh, heita pol, oyan. Menteri ini muka dikira, kan mereka dalam itu heita pol, oyangnya eh kiri kira tuh hari. Ikan orang pol, oyangnya kian pol gan itu kan nih, nih. Atter mana sanskriti kau sih proses ini nih deh. Betulnya galam matri ini guda kini loh, nih. Iya, itu kampus kita awatnya, pelajar ini tema awatnya, kalian ini tema awat pasti headache headache kita cair kalah kan loh.
ඒ වචන පාවිච්චි කරන විදිය උච්චාරණය කරන විදිය වෙනස්. දැන් අපි සාමාන්‍ය මී කිරි එකක් කන්නේ කොහොමද? දැන් ඔය මට වෙච්ච අදකින් මම කියන්නේ. මී කිරි එකක් අපි සාමාන්‍ය මී කිරි ටිකක් කන්නේ බත් එහෙම කාලා ඉවරලා මී කිරි පොඩ්ඩක් දාලා කප් එකකට දාලා සීනි ටිකක් හරි පෑන් ටිකක් හරි දාලා නිකන්නේ. දැන් අර පැත්තට ගිය ගම මී කිරි හට්ටිය කියලා මේසෙ තියලා බත් එකත් එතන ගෙනත් දින පිගානේ සමාලාට අහක බලන් ඉඳුවොත් එම මී කිරි බෙදලා බඳුත් බෙදලා ඉන්නත් නේද? ඒක ලකන්නේ කි. දැන් මේක පාට මේක ඇත්තටම පළවෙනි වතාවට නම් නිකන් හරි අප්සෙට් එක. මොකද ඒ කට්ටියට ඒක සාමාන්‍ය දෙයක්. මී කිරි බතුයි ඔක්කොම එකට දාලා කන එක. එහෙනම් අපේ රට ඇතුළෙත් මේ වගේ ඕන කරන ප්‍රශ්න තියෙනවා කන බොන දේකව නේද? ඒ නිසා එතනින් ඉහාගෙන එන හිතා ගන්න පුළුවන් ලයි. තුන්වෙනි එක විවිධ සංස්කෘතීන් පිළිබඳ බැහැරගත සේවාදායකයන්ට ලබා දෙන්නා වූ පූර්ව පිටත් වීමේ පුහුණුවේ මදකම පූර්ව පිටත් වීමේ පුහුණුවේ මදකම මට මැසේජ් එකක් දාලා තියෙනවා ඔහෙට පොල් හොයන්න හැකිය කියලා අහන එකේ තේරුම ගාලේ පැත්තේ එක දේරෙන විදිහට කියනවා නම් පොල් ලෙලි ගහන්න පුළුවන්ද කියලා නුහන්න. දැන් බලන්නකෝ දැන් ඔහෙට පොල් හොයන්න හැකිය කියලා මං හිතන්නේ ඊට පොල් ගාන්න වෙන්නේ කියලා. නේ? එතකොට මේ භාෂාවන් බොහොම ස්තුතියි මට ඒක දැනුවත් කරාට. එහෙනම් මේ ඇත්තම මේව තියෙනවා. වැඩි භාෂාව නේද? වැඩි භාෂාව දැන් ඔයාලට කියන්නේ දැන් අර සහය උනන්දුවත් එක්ක කටයුතු කරද්දී මට හම්බුණ ළමයි දෙන්නේ ඒ දෙන්න වැඩි ගම්මා. එක්කෙනෙක් දෙන්න වැඩි ගම්මා, එක්කෙනෙක් කෙලින්ම වැඩි ගම්මානේ ඔය තිසාහාමිගේ ළඟම ඥාතියෙක් ඇතුලේමයි ගම්මානේ ඇතුලේ. ඉතින් ස්කෝලේ ඇවිල්ලා අන්තිමේදී විශ්වවිද්‍යාල මට්ටමට ඇවිල්ලා ඉගෙන ගන්නකොට මට හම්බෙලා කතා කරා කලමේ දෙන්නටම ගණන් වලට සම්මාන ඉංග්‍රීසි වලට සම්මාන උසස් පෙළ එහෙම පාස් වෙලා හිටන්නකො දැන් වැඩි ගම්මාන ආසේ මම හිතන්නේ ගිය අවුරුද්දේ ඉස්සෙල්ලත් අපේ බැජ් එකෙත් ළමයි දෙන්නේ දෝනි කියලා හරි එතකොට ඒ අය අද කොච්චර වෙනස් වෙනවාද කියන්නේ නේද ඉගෙනගෙන ඒක කඩාගෙන දිනගෙන එනවනේ හැබැයි එයාලගේ සංස්කෘතිය ගැන එයාලා කතා කරන භාෂාව ඒවා ලොකු වෙනස්කම් තියෙනවා එතකොට මම එක සැරයක් ගිහිල්ලා ඒකේ වීඩියෝස් එහෙම තිබුණා මං ගාවා මේ එයාලගේ සංස්කෘතියත් එක්ක හැසිරෙන විදිය වෙන මම ගත කරුණු කාරණා ටික. එතකොට හිතාගන්න බෑ. එතකොට ඔය සංනිවේදනයේ පාවිච්චි කරන විදිය ඒ වගේ දේවල් පුදුම දේවල් තියෙනවා. දැන් ඇත්තටම අපි එහෙම හොයන්න ඕනේ. අපේ ජීවිතේ රටසවත් ඒ ගොඩාක් දේවල් අපිට ගන්න පුළුවන්. ඔයාලත් ඔය පුළු පුළුවන් වෙලාවක හොයන්නකෝ ඈ. රයිට්. ඊගාට මම යන හතරවෙනි එක ශිල්පීය දක්ෂතා පිළිබඳ අදි අවධාරණය ශිල්පීය දක්ෂතා පිළිබඳව අදි අවධාරණය ඒකේ අර්ථ ලියා ගන්න මෙහෙම මෙහිදී තෝරා ගැනීමේ එකම නිර්ණායකය ලෙස ඔහුගේ ශිල්පීය දක්ෂතාවයේ පමණ සැලකිල්ලට ගැනීම තුළ බැහැරගත සේවාදායක පැවරුම් වලදී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී ඇත
Dahi tanu ko api te kaata di IT sambandho dhanumatthi ne kene kewan doone ingalan di tana api kaare aare. Hebei IT vitara balle ya ko ham inia ge samskruti ke wasen tiye na hada jara atma ke hedi awan bindu ne. Paul prashna bage dewa guda ak dewa ki ne. E ko matte kene na IT honda ke le awan na honda ne anik tewa balala tama ya wanda oni. Nah, sekolah yang kali api tawat pas lagi, api pas lagi niujen ekaran ini bentuk awas tahu hampir ini. Terus, hantar mungkin kita mau balala, ini sangat ayam keran. Iga, pas sih. Beharga itu serva daya ke perum, beharga itu serva daya ke perum. Getlukari serva daya ke angin midi mandor. Ketulu kari serva daya ke angin midi mata, awastha awak keragin, awastha awak keragin. Samahar velawata e sevakaya inneka aayathanaya prashnayak nisa aayathanaya visin karanne mokadda me sevakaya vidiyata ratakara hariyawala nidahas wenawa neda. Dan ape gewal walin apita samahalawata prashna wenakota mokada karanne. Himita api oya yawan an me wage tamai ne. Inda gatulu kari sevakayo aayathanayen wenath tan walata maru karala danawa. Hari? Right. Haya. Paul prashna. Paul prashna. Dan Paul prashna kiyala kiyanne mehema. Nona saha mahatthaya de kenek yannu unada passe mehe athi wena tattwayat ekak. E wagema tawat welawakadi මහත්යාට පිටරට යන්න උනාට පස්සේ නෝනාත් අඬගෙන යනවා දරුවෝත් අඬගෙන යනවා ඒතකොට නෝනා මහත්යා සහ දරුවෝ ඔක්කොම ගිහිල්ලා ඒ රටවලට හුරු වෙනවා කියන එක ගැටළු සාගත තත්ත්වයක්. පෞගේ කාලේ අර මගේ බොහොම ළඟ සමීපතේ යාළුවෙක් ඕස්ට්‍රේලියාවේ ගියා. එතකොට අර කන්සල්ටන්ට් එක්සෑම් එකේ අන්තිම අවුරුදු දෙක ඒ සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට ඒ පත්තිම හම්බෙලා ඒ යනකොට එයාගේ නෝනායි පොඩි උන් දෙන්නයි ඔක්කොම අඬනවා නේ කියලා. Turun dari itu, loh, ya, aku dekat tinggal, apa, wela, mau jalan kan, ay, Lanka, atau apa, Sri Lanka, ay, nih pasal luar negara, dong, ini jenis desi, ini katanya, apa, ini baru lagi baru tuh, hoya kan, dong, itu loko prasna, ada tiba asa, unang dulu, netu, na, awasan, Lanka, atau apa, ay, apa, mulai itu, nanti kan, ini, ini, terus mainnya mewa, tamai, tapi metendi, Paul prasna, kira, kianne mewa, gerdu, saga, itu, tapnya, itu, kota, then, lama itu kita, loh, sekolah, dana, di, nong, kira. Kul dan nanti kita orang mereka datang dengan apa menjadi? Samaan yang lalu datang terhati dengan apa? Jauh sekolah dan luar hindai ini. Nih, ini mana? Amma apa yang dulu? Ini bagian pasal dia. Kalau mereka apa saya kira ini dan ini tamai keran dulu. Kalau Paul pasal kira kira ini oke. Luku karu karena apa? Ekor nona, ekor mahatya, ekor jauh itu kepada kita itu kerja ni mesti apa? Asal mereka karu sial lah, tamai. Paul prasna kiyala kiyanne inda mama liyanda yanne ne. Hadi neda? Hai. Hata. Hata. Beharagata beharagata pawurum kuli. Beharagata pawurum kuli. Seva daayakaya labaga Sewa daya kya labaga? Denuma, denuma. Ha dakshata. Tama mau rata ka pemini pasu. Tama mau rata ka pemini pasu. Bhavita kiri. Bhavita kiri. Awastawat nolabi. Awastawat nolabi. Ha. Tama denumata garu nokiri. Tama denumata garu nokiri. Eta kuda yam kisi kene kattara videshiya ratakata gihilla igena gatta dewal ekka awata passe eyage denuma
ආයතනය අතර පාවිච්චි කරන්න ඉඩ කඩ දෙන්නේ නැහැ. ඒක ගණන් ගන්න අපෝ වැඩක් නැහැ. ඕව මොනවද ඉගෙන ගත්තද? වැඩන්නේ නැහැ. එහෙම කියන්නේ නේ. දැන් සමහර තැන් වල එහෙම තියෙනවා. ඉගෙන ගත්තට පස්සේ ඉතින් ඇයි ඔච්චර ඉගෙන ගන්න කියලා. නේද? දැන් එහෙම ආහාර මිනිස්සු අනිවාර්යයෙන් ඉගෙන ගත්ත මිනිස්සු නෙවෙයි. දැන් උපාධියක් තියෙන මිනිස්සෙක් උපාධිය වැඩක් නැහැ කියලා කියනවා නම් ආපුරුච්. හරි? හැබැයි උපාධියක්වත් නැති මිනිස්සු තමයි කියන්නේ ඔය උපාධිය වැඩක් නැහැ කියලා. ඇත්තම වැඩක් නැහැ කියලා හරි ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා ඉතින් හිතුව තරම් අපේක්ෂාවිත ප්‍රතිඵල නැහැ කියලා කියන්න නම් එයා ඒක කරගෙන තියෙනවා. ඒතර උපාධියක් කරගත්තට පස්සේ කිව්වර ගමන් නෝ උපාධිය වැඩක් නැහැ. ඒක සාපේක්ෂව යම් ප්‍රමාණයකට හරි පිළිගන්නවා නේද? ඒතර ඒ ලෙවල් තෝලෙවලත් නැති මිනිස්සු නේද? මේ දවස්වල කැබිනට් එක තියා බැලුවොත් එහෙම ඒ ලෙවල්වත් නැති අය කැබිනට් එකේ මහා තනතුරු දරනවා නේද? ඒතර ඇත්තටම ඒක අස්සේ ඉන්න අයගේ අපි අපේක්ෂා කරන දේවල් කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. මං කියන්නේ මේම දෙයක්. මම ඉගෙනගත්ත කරු කාරණාත් එක්ක මම දන්න දේවල් එක්ක මම උපාධියකුත් තියෙනවා නම් MBA එකක් තියෙනවා නම් PhD එකක් හා දෙකක් තියෙනවා නම් මම හිතන විදිය සාමාන්‍ය ඕ ලෙවල් පාස් වෙලා ඒ ලෙවල් ෆේල් වෙච්ච කෙනෙක් හිතනවට වඩා වෙනස්. උපාධියක් විතරක් ගත්ත කෙනෙක් හිතනවට වඩා වෙනස් නේද? ඒකෝර එනම් මේ සමාජ සම්මතය තුළ බහුතරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ උපාධිධාරීන් එතන දේවල් ඒ ලෙවල් ෆේල් වෙච්ච මිනිස්සේ කැබිනට් ඇමතිවරයෙක් විදියට තීන්දුව తీරන ගයිද ගන්න ඇයි? එයාට කවදාවත් අපි හිතන දේවල් හිතෙන්නේ නැහැ. නැත්තම් සමහර අය කියන්නේ අපෝ ජීවත් වෙන්නේ අවුරුදු උපරිම 75ක් 80ක් නා 90ක් යනවානේ. ඒ 90ට අවශ්‍ය කරන දේවල් ටික ගොඩ ගහගත්තර කමක් නැහැ. තමන්ගේ දරුවෝ ගැන හිතලා දරුවෝ අපිට වඩා තව අවුරුදු 50 ජීවත් වෙයි අවුරුදු 150 කට ගහගත්තර කමක් නැහැ. මුණුබුරුත් ගැන හිතලා මුණුබුරුත් දාමු කියනවා මුණුබුරුත් තමයි නම් අවුරුදු 70ක් දාමු කියනවා අවුරුදු 250 කට කියන්නේ ඔක්කොම අවුරුදු 250 කට ගහගත්ත කියලා හිතන්න. ඒක කමක් නැහැ කියනවා. යකෝ දැන් මේක එහෙම නැහැ අවුරුදු 7-800 කට වරන කරන දේවල් කොට ගන්නවා. ඇයි? අර අපි හිතන චින්තනයේ අතන නැති නිසා. ඒ චින්තනයේ කවදාවත් ඇති වෙන්නේ නැහැ යාකද මේක ඔළුවෙන් හිටගෙන කිව්වත් උඩ පැනතන කිව්වත් මොන විදියට කිව්වත් තේරෙන්නේ නැහැ නේ පොල් කට්ටක් අනිත් පැත්ත හරවලා කොච්චර වතුර දැම්මත් දැනන්නේ නැහැ අතුරට නේ ඒ වගේ තේරෙන්නේ නැහැ අලකොලේට කොච්චර වතුර දැම්මත් වැදෙන්නේ නැහැ වගේ වැදක් නැහැ මොකද එයාගේ බුද්ධිය වර්ධනය වෙලා තියෙන අර මට්ට එතනින් එහාට වර්ධනේ ඔයාට හිතෙනවා සතෙක් සිව්පාවෙකුට උදව් උපකාර කරන්න ඕන නම් කරන්න ඕන හැබැයි ඒ මිනිසුන්ට හිතෙන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ බුද්ධිය එතන වර්ධනය වෙලා නැති නිසා. ඒ නිසා මෙන්න මෙතනදී අර සමහර පිරිසක් ඉන්නවා මේ කියන දැනුම කියවන් නොසලකා අහනවා විතරක් නෙවෙයි ගණන් ගන්නෙත් නැහැ ඔයගොල්ලන්. එතකොට අර මිනිස්සයා කලකිරෙනවද නැද්ද? කලකිරෙනවා. ඊගාව එක. දීර්ඝ කාලයක් විදේශගතව සිට තම මව් රටට පැමිණි පසු තම මව් රටේ සංස්කෘතියට පුරු වීමට අපහසු වීම දැන් ඔය කියන්නේ අර මම කිව්වා වගේ ඒ රටවල වලට ගිහිල්ලා කාලා බීලා ලංකාවට ආවට පස්සේ ඒකට හැඩගැහෙන්න අමාරුයි එකපාරට මේ රස්නේට ඒකට හුරු වෙන්න අමාරුයි දැනට අවුරුදු 15කට උඩදී අපේ රටෙන් ගියා හිතන්න අවුරුදු 20කට කලින් ලංකාවෙන් ගියා දැන් ආපහු ලංකාවට ආවොත් එහෙනම් අපේ සංස්කෘතිය එහෙම පිටින් වෙනස්ද නැද්ද වෙනස් නේද දැනට අවුරුදු 30කට කලින් ගියා ඉන්නවනේ පිටට ඒ ලංකාවට ආවොත් හිතා ගන්න බැරි තරම් වෙනස් නේද ගම් කියන ඒවා වෙනස් වෙලා ඒවා ඇස්සේ ජීවත් වෙන මිනිසුන්ගේ චර්යා රටාවන් වෙනස් වෙලා හිතන පතන විදිය වෙනස් වෙලා දැන් අපේ අම්මලා තාත්තලා හිතපු දේවල් නෙවෙයි දැන් සිද්ධ වෙන්නේ නේද? එතකොට අපේ අම්මලා තාත්තලා අවුරුදු කාලේ කරපු දේවල් අපි දැක්කා
api yang pramana kira dan api yang pasti ini parampara dan dia beladi, eva dakin lewat nanti ini nonil, itu kita ada kayak gan mungkin dewal saha eda kerja dewal hat pasinna benas, itu kita mami kaya nih na, itu partu main awal pas huwe nama huwe, yang gama ke ini kene kira partu mukulam gila dan mau tema, mukulam samskuti huwe nongi nika tetrema, hari mama huwe mukul ini taram ada ini samskuti deng istilah api dekat pukulan kita wadah dan dekat pukulan mana? Mulai kali, pihon agar nakali dekat pukulan bahasa neve denti, ni, kau mana? Sanksi bawa ada mana? Api rata dengan wala, tapi buat cuma nida setelah sifat terakhir atau mata kita wahana slow keran buat dengan ada, ni tu wahana ni yang slow keran buat cuma darah galah itu generating kan, kanta, ucap ni inilah. Jadi negara kah, arahin kah, pilih pasing kah, atau pasti nih kaya negara mereka dia. Kau tu tahu orang ni. Itu yang negri tu dia ni dasar pelajaran. Itu orang manggar kiu sanskuti atau kegadhi ni apa rata itu dia. Bahu bahu tengah ni mah, hat pasti mana sila, hilang. Ia ni tu niya hameka pilih bandar orang make itu apa awal dia, laba ganda, oni. Itu orang mama sarat orang kalau karena keep ya tiada niya mana wisudu mizir mana ada kerana oni. Abi agan kaluat dalam ni mah. Sapola dah ayat beharga terakhir apa yang sana? Sapola dah ayat beharga terakhir apa yang sana? Manu sampat karmana karuan, manu sampat karmana karuan, dia kalau itu apa? Kriya kalau itu apa? Then manusia pada karma lagi kerana dia warga kiamat tiada. Muka tu dia warga kiamat. Then beharga tu lagi apa? Orang sana serogya tora ganja kuda. Yogi tu mas serogya tora ganja ni. Sana ada ala khati itu sih tergerak ni. Uoni. Then pahugya kalau yang mana raja ayat ni ikat kata kira interview ikat dekat ni kira itu. Beharga tu, dakun Afrika sendaha tarun ini perisak kemudian ini mata awas awas tahu jadi, ini sendaha interview kekara tora geni mat terang kira, itu orang itu nanti salah kah balik karnu karna, yang gila api yam yam karnu karna, koi nam, bahasa mai dan mati yang gila dewulut api hoila balik, itu orang yang gila adya pun mati mana, ni dia jiwa cina bata pita. Ya, ibu tatah mau ada keran ni, saudara juga mau ada keran. Mewakili kamu karena sial lakukan selektif ini ada kerana tamai. Abisan masih ngapi tiran ini kerana mewah hendak ikhul. Jadi, na manusia pat kalau mana karu, yogi itu masih wadai kerana thora geni medhi, mesir kamu karena selektif ini ada kerana tamai tiran ini kerana dohoni. Ina adu bagaimana exam ikat tiela, tawa dikat putera tiela. Kena lebihnya menjauh dekat kita kerana fokus rasmi kita halal, buat diri mereka ini puluhan dikira kita lah, ni kerana karena kita tamai kiri keranda, ini ikalnya keranda, niwerdi mas serva daik ya, niwerdi mas serva daik ya, vivida pramupayan yuda ganmi, vivida pramupayan yuda ganmi. बहरगत रखिया पैरों संधा तो राग नीम दें इतना विविध प्रमुखायन की रखिए ने आधार करे एक को एक्सेम देगा पेंडा पूरा इंटरव्यू देगा तूना पेंडा पूरा नहीं दें Kita orang dah api awan di ini rata sanksi yang pilih mana, eh kira budget lagi tiada, out boleh koi lagi tiada, kami dah balas ni. Eh agak power perasaan orang tiada lagi kita balas ni. Jadi samar lah ada, amma itu atai, tak balas lagi ni daru. Jadi ada yang dah kiri buat dia, ada yang dah mal, ni. Samar demografian dah ini daru, mungkin samar lah nasi pun tak tiada, ni. Itu orang samar lah orang non orang yang mahatya vitrai ini, eh bagi perasaan mereka. हमें एक आप को सही किले ना रहेंगे तो हमें अभी यार किया हम दोनों ने समार्ला आटा में दिया ना आटा
ayatnya ini kira yang dekat, nih, sekarang, rata dengan Lanka, Nusa Tenggara kerja kita di kepala itu matra datang, gal datang, ambang datang, mandras datang, ini mana pasti nih, yang itu gal matra, kita lihat kelama di kepala itu mah, anuradu puri, polon naru, badul leban daru, eh itu bicara itu Lanka Matra ini kena, matra keluar itu dama, tiap dana, matra dana, ni, namun main goreng gila matra itu dala, then, terus apa irate samar samar dewal, adin doane unu oiki ani, terus eva itu nih hadi lana, ni, ni, mainna maina pilih bandu, hontar boleh lah, bala manusia pat kalau mana kau tiin nih kerana, ni, dek, behar jatuh power room berita, jadi ini mata per, behar jatuh power room berita. Jadi mata pel, manau punua, adal serva daya kianta, laba di manusia sempat kerumunan karuan, kemarin tiga negara mana pun tak punya kelabu di sini ya, ini sembah, yang mukarane ikat. Tiga. Bahar agak terakhir apa orang sembah? Bahar agak terakhir apa orang sembah? Sewa daya kian yang kiri medhi. सेवा दाय क्या योग क्रीम में भी ओन अट साधारण वेतन है मतलब संवेदन साधारण संवेदन लाभ दिए इतने සාධාරණ සංවේතන ලබා දිය යුතුයි. මේ ඇත්තටම සමාල්ලාවට දෙන වැටුප ඒ රටේ ජීවත් වෙන සමාල්ලාවට අමාරු වෙන්න පුළුවන්. ඒකට ගැළපෙන වැටුප අනිවාර්යෙන් දෙන්න ඕනේ. එයා ලංකාවට ආවට පස්සේ යාගේ අර මුල් කියන කරුණු කාරණා සැලකිල්ලට ගන්න ඕනේ. ඊගායක. බහැරගත පැවරුම් වලදී सेवा दाय क्या लबागन्ना हु देनुं देनुं ना हाँ देख देनुं हाँ देखी वृत्तीय संवर्धने दी कमा उससीम वर्दी निर्णय क्या क्लेश सालका बैलिए युतिय දැන් බලන්නකෝ එහෙනම් මම ඔයාලට ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණ අභියෝග කළමනාකරණය කිරීම තමයි ඔන්න කතා කරන්න පටන් ගත්තේ. ඒතොර අද ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණයට යන්න වෙන්න බලපාපු හේතු තමයි මේ විශ්ව ගම්මාන සංකල්පයේ දීපාර්ශ්වීය බහුපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් විදේශ ආයෝජන නිදාස් වෙළඳ කලාප වගේ තත්ත්වයන් හින්දා අපිට එතෙන්ද යන්න සිද්ධ වුණා. ඊගොඩ අපි ගත්තොත් ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා අපි බැලුවා. අන්තර්ජාතික එනතන් ජාත්‍යන්තර හෝ ගෝලීය ව්‍යාපාර සංවිධානවල සේවාදායකයන් සේවයේ යෙදවීම සංවර්ධනයේ හා ඔවුන් සඳහා ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය තමයි ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය විදිහට අපි
Igaora bahir gatar kia peor makira kian ne via par sang widana siya mehem kade tu siya mau bime desi mawan ikmo wami epilata genea mat samaga irate istabita sakawan sadaha pattim labadima tor bahir gatar sewa daikian kira kiwi wenat rata kapurwe si bawe tiena wenat rata kara kia wak karna na api yari kua bahir gatar sewa daikian kira Igaora pi abe via par sang widana jatian tere karni lakran puluwa adiere gatu teme ika de gatu na hatra kila adirean pati ba tamangira teme nishpadini kela tamangira teme bidaya rin karna tamangira teme nishpadini kela vinatra dolta lagi karna tamangira teme yang kota sak nishpadini karna kota sak vinatra daga nishpadini karna igaora gua tamangira teme vitra kene vinatra dolta nishpadini kari dusi de kara karna eba gien pasoni adiere api kiwi tamangira teme Toho meum sitekan rata regana selekilan nudakwa laba daite selekilan regana tindu tirna gana via pare hari de iga wada pere katakaran dune jatian terkene lakirimi dudaga teheki misionian sewa daika misionian eto kota eke ika tamangira tim regana gila wonang tanah turuti ke purwanda pulua emrata adala rata inke tanah turuti ke purwanda pulua emrata yogi padana makapide sanda ganda pulwang kilai katakari. Iga ora pere katakaran situ ne, bahar kata rekia peru beldi via par sang widana mungur dina ambioga, eke di samahara aya wurtia sangwar dina de badawa kiela making aing menawa, eba gema sanskutika company nisa, eba gema vivida sanskutim pilibando kamanawat abodia mula bima, silpia dakshata aweam pilibando adia badarne. Bahar kata saya, peruma getrukari serva daya kaya midi mata, atau ayatan padani anugerah menikmati kemewahan kima, eva gema Paul prasna, emem bahar kata peruma di laba ganja denuma daksata awe nopili jani masa esandaha awastha wak mula bima, eva gema dirga kala kvidesi kata kuhama, apa mau rata rata pas nevada hendaknya ini tiap apa hasil, itu orang making yogi tama bahar kata peurun labi khandra agan na manu sampat karamna karuang karan doni yogya tiam putgilean thora agan doni ounta mana punu aklabadin doni ounta sadaran vedana aklabadin doni nevata oun maurata pemini pasu ounta tamange denun dakshata avayam pavichi karana ikata labala denna oni harida onna oya karunu karanath ekka mama oya paadama utani ivara karanawa etakota menna me karana tika hondata ahagannako Laban setiap orang ada panti patangan ni, atata lewei, mama binari dahaya koala yang ganja wa, hatai panar panti patangan. Hari itu, hatai panahaya ini, bagai bela wa, terutama, mereka dahaya ini, pahalwa dahaya ini, bisa, sama lalu disiplin ini dah kulo. Hari itu, idri ini mat orang nonton, tapi tau binari pakai dahaya, kari mama koala ini serai ganja piti pasir ni. Hari, right. Itu kotor. Apinya katakan dia padang malah gatal. Pasti apin laban sate katakan, kuno strategi kita katakan, kuno upaya upaya kerjaan kiri bawah katakan, kuno. Itu orang make ini padang, suami ini padang. Ini kita bahasa bela make make apa tiga saman dah kira ni. Bela bela mana sahabat karma nak kerja ini make bahasa kita ganjil. Hari itu ini sa, orang lagi final exam kita ini, ada patang gatal, tapi ini dah karun tamai final exam kita ini, ugan mana angkut masa tiga tiga, kita ada tawa sate. Dasi kita eh apa itu? Orang final exam ni kan? Eh, ini kan last winner. Kita buat make up video macam tu dia agan. Ini dah kalau ni make up, ikan. Kalau ni exam ni kita mula dengan beri beri cara itu. Nampak samar aye admission ni kerja ni nanti. Tapi admission ni kerja ni mana? Main kalau ni dah. Di exam ni kita mula dengan program. Admission ni kalau bagai ini sebelum tu, yang kita buat tu pun school ni kan dia. Admission ni kita ganda. Pastinya kita mengerang dia. Hari tu hari. Enam api agat. Oya pelajaran itu ni, mereka ni, mungkin yang halal itu pun ada counselling, alat yang pertanggungan ni. Kira counselling, ya terus juli masa pelajaran sendiri, apa alat yang kita pertanggungan ni? Paper ni, lakukan dengan ini, lakukan ini mesti ni, orang dah niwar ni, result sih kita, detect ni, apa ni? WhatsApp perai ban, ni? Di kami ban ni, WhatsApp kita hara, sempurna, sheet kita kami hambar ni, ikat sangkar leh, lassan dek hambar ni. Hendaknya kita pun mencerai kita kini kan, tidak, ya, baik. Beri mungkin pertanyaan ni, beri dana kan apa nanti nado orang? Hari.
counseling එකට කරන්න අපේක්ෂාවෙන් ඉන්නේ අපේක්ෂාවෙන් ඉඳ ජූනි මාසයේ ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් HRM එකේ අලුත් එක දැන් පටන් ගන්න තියෙන සති දෙකයි අද තුන්වෙනි සතිය යන්නේ එතකොට ඒකටත් සමහර අය ඉලින් කරලා තිබ්බා ගැටලුවක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන් රෙකෝඩින් එකයි නෝට් එකයි ගන්න පුළුවන් නිසා යාළුවෝ ඉන්නවනම් මතක් කරගන්න හරි එහෙනම් තව මොකක්ද එක ප්‍රශ්නයක් තියෙන්නේ දවස මට හරියටම කියන්න බෑ පේපර් එක අවුට් කරන දවස. මේ රිසල්ට් අවුට් කරන දවස කොහොමද තව සති 3ක් යන ඉස්සෙල්ලා අනිවාර්යෙන් රිසල්ට් අවුට් කරන සති 3ක් යන එකන්න සති 2ක් ඇතුළත රිසල්ට් අවුට් කරන. හරි. එහෙනම් සුබ දිනාටම සුබම සුබ දවසක් සුබ සතියක් පරිස්සමෙන් ඉන්න. නැවත අපි හම්බ වෙනවා ලබන සති ඉරිදා උදේ 8ට නෙවෙයි කීයද 7:50ට. ඔයාලා මම ලින්ක් එකේ දාලා තියෙන 7:50 කියලා එවන්නේ. ඉතින් 7:50ට ලෑස්ති වෙලා ඉන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි.